මුලින්ම සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරනවා හැමදෙනාට. සියන අධ්‍යාපන විද්‍යාපීඨයේ ළමයි අනාගතේ ගුරුවරු 200ක් අද උමන්දාවට ආවා. අපට අවශ්‍යයි මේ ලෝකේ ඉන්න 2,20,00,000ක්ම මිනිස්සු මෙතෙන්ට ගෙන්නන්න. ගෙන්නලා මෙතන තියෙන පිළිවෙල උගන්වන්න. මම දැන් මේ ශාලාවට ඇතුල් වෙනකොට මම දැක්කා මේ ඔක්කොගෙම සෙරෙප්පු. මට මතක් වෙනවා ජපානේ ගියාමත් එහෙමයි. ජපානේ ලදරු පාසලේ ඉඳලා විශ්වවිද්‍යාලය දක්වා සියලු කර්මාන්ත ශාලාවල සියලුම වැඩ කරන තැන්වල ඔය විදිහට තමයි සෙරෙප්පු දෙන්නේ. මම හිතන්නේ ඔයගොල්ලෝ අද ජීවිතේ පළවෙනි වතාවට ඔය සෙරෙප්පු තියෙන දවස. අපි හැමදාම සෙරෙප්පු තියන්නේ මේ එහෙම. ඒක තමයි මෙතනදී පිළිගන්න. උමන්දාවෙන් ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙනවා. අපි මේ ජාතියට හදපු මොඩල් එකක්. මේ ජාතිය අපිට තිබිච්ච මොඩල් එක අවුරුදු 2500කට වඩා පරණ මොඩල් එකක් තිබුණේ. ඒක ඇදුවේ මිතුමා රතන් මහන්සිය. උන්වහන්සේ ඉන්දියාවේ ඉඳලා ලංකාවට එනකොට 18 කුලයක් අරගෙන ආවා. සූසට ශිල්ප ගෙන ආවා. ගෙනල්ලා ලංකාවේ මිනිස්සුන්ට ආර්ථික හා ආධ්‍යාත්මීය පුනරුදයක් අඳුන්වලා දුන්නා. ඒක තමයි මහින්දාගම කිව්වේ ඒකට. බෞද්ධ ආගමක් අඳුන්වා දීම පමණක් නෙවෙයි. ආගමෙන් ඔබට කියපු ප්‍රායෝගික ජාතික වැඩපිළිවෙලක් ජාතියට අඳුන්වලා දුන්නා. අදත් අපි ගිහිල්ලා බැලුවාම ඩෙල්ෆ් දූපතේ ඉඳලා මේ පැත්තේ කිරිවෙහෙර තිස්මහාරාමය දක්වාම මිතුමහරහතන් වහන්සේගේ අනුදැන නැතුව අපි සම්වර්ධනය කළා. අපි ජාතියක් වශයෙන් නැගිට්ටා. ඊට පස්සේ කාලයත් එක්ක අපි අනුරාධපුර යුගයේ ලෝකෙ හිටි මහා බලවන්ත ජාතීන් අතර තැන අපි ගත්තා. අභගිරි විශ්වවිද්‍යාලයේ විදේශීය භික්ෂුන් වහන්සේලා 5000ක් පිටි බව වාර්තා වෙන විදේශීය භික්ෂුන් වහන්සේලා විතරක්. එතකොට අපේ අධ්‍යාපන පද්ධතිය මොන මට්ටමේ තියෙන්නේ නැද්ද? පිටරටවල් වලින් ආසියාවේ ප්‍රධානම මධ්‍යස්ථානයේ වලි කීපෙන් ලංකාව එකක් වුණා. නමුත් අද අපි ගැන කියන්න තියෙන ඉතාම අඳුරු ආරංචියක්. මේ මෑතක් වෙනකම් ආසියාවේ දෙවැනි බලවත්ම රාජ්‍ය ලෙස අපි පෙනී සිටියා. නමුත් අද අපි ලෝකයේ දුර්වලම රාජ්‍ය දෙක තුන අතර මුලට ඇවිල්ලා. කාගෙද වරද්ද? චුදිතයෝ කවුද? දඬුවම් ලබන්න සුදුසුකම් ලැබුවාය කවුද? අපිට මේක නිවැරදි කරන්න පුළුවන්ද බැරිද? මම පොඩි තර්කයක් ගේනවා. යම් රටක මරණීය දඬනය අනුමත කළොත් ඒ රටේ ඉන්න පාලකයා යම් කිසි කෙනෙකුට මරණීය දඬනය දුන්නොත් ඒ පව අයිති වෙන්නේ කාටද? තර්කයක්. පාලකයා පත් කරන්නේ මහ ජනතාව. ඡන්ද දීලා තියෙන්නේ මහ ජනතාව. මේ පවට යම් ආකාරයේ ප්‍රතිශතයකින් මේ ඡන්ද දීපු මහ ජනතාවත් වගේ කියන්න ඕනේ. ඒක තමයි තර්කය. ඒ කියන්නේ මේ ප්‍රශ්නෙට අපි හැමෝම වගේ කියන්න ඕනේ. මම කැමති නෑ ප්‍රශ්නෙට වගේ කියන්න ඕනේ කිය කිය එක එක්කෙනා පෙන්න පෙන්න එක එක්කෙනාට චෝදනා කර කර කාලේ කන්න මම කැමති නෑ. මම ඊට වඩා කැමති ප්‍රායෝගික යථාර්ථයක් සමාජගත කරන්න. ඒ ප්‍රායෝගික යථාර්ථයක අවශ්‍යතාවය තියෙන නිසා තමයි අපි උමන්දාව හැදුවේ. මීට අවුරුදු 5කට කලින් මේ ඉඩම කිසිම කෙනෙක් අරගත්තේ නැති අතහැරලා දාපු ඉඩමක්. අවුරුදු 20ක් 15ක් අපි ඉතාම අඩු මුදලකට සල්ලි දීලා ගත්තා. මේ ඉඩම ගන්න සල්ලි දීපු හාමුදුරුවන්ගේ පින්තූරයක්, ඒ මැඩම්ගේ පින්තූරයක් මෙතන බිත්තිය ගහලා තියෙනවා. වැඩසටහනෙන් පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඒගොල්ලෝ මට කෝටි ගාණක් පූජ කළා කිව්වා. මේකෙන් ජාතියට මොකක් හරි වටින දෙයක් අවුරුදු 100,000ක් පවතින දෙයක් කරන්න කියලා මම මේ දෙයක් කළා. ඒගොල්ලෝ අද ජීවිතේ නතර නැහැ. ඒ වුණාට ඒගොල්ලෝ සදා අනුස්මරණීය. මේ ජාතික වැඩපිළිවෙලට මම හොයාගෙන ඇවිල්ලා මට උදව් කළා. මේක ගොඩනගන්න මුල් ගල තියන දුන්නා. අපි මේ මුල් ගල උඩ මේ විශාල මන්දාව කියන විශාල මන්දිරේ ගොඩ නැගුවා. මේක අපි බලාපොරොත්තු වුණේ ජාතියට නව මම්පෙත් ඉවර කරන්න. ලංකාවේ පන්සල් ඕන තරම් තියෙනවා. පන්සල් හදන්න ඕනේ නැහැ අමුතුවෙන් කවුරුවත් තේරුමක් නැහැ. අපරාධ කාලය ආශ්‍රමය ආදානේ. ලංකාවට අවශ්‍යයි මේ
දෙකෝටි 20 ලක්ෂයක් මිනිස්සු අවදි කරන ජාතික වැඩපිළිවෙලක්. ඒ ජාතික වැඩපිළිවෙලේ පැහැදිලිවම ඍජුවම ඒක මම විශ්වාස කරනවා ආධ්‍යාත්මීය වැඩපිළිවෙලකුත් එක්ක එකතු වෙලා තිබුණාම ඒක සාර්ථකයි වඩා. මම හිතන්නේ අපි උමන්දා වැඩපිළිවෙල ඉතාම සාර්ථකව කරගෙන යනවා. මෙතෙන්ට හැමෝම එන්න ඕන. ඇවිල මෙතන ඉගෙන ගන්න ඕන. මොනවද මෙතන ඉගෙන ගන්න තියෙන්නේ? මෙතනින් අපි කුසිකර්ම උගන්වනවද නැහැ. කිසිසේත් අපි උගන්වන්නේ නැහැ. දැන් ඕගොල්ලන්ට මුළු ජීවිත කාලෙම ඉගෙනගෙන එපා වෙලා ඉන්නේ. මම මුකුත් උගන්වන්නේ නැහැ. මම එකම දෙයක් උගන්වනවා. ජීවත් වෙන හැටි උගන්වනවා. කිසිම ඉස්කෝලයක් තියෙනවද මේ ලංකාවේ ජීවත් වෙන හැටි උගන්වන්නේ? හැම ස්කෝල විශ්වවිද්‍යාල හදන්නේ එක එක සබ්ජෙක්ට් විෂයන් උගන්වනවා. එක්ක ආර්ථික විද්‍යාව උගන්වනවා. එක්ක ගුරුවරයෙක් වෙන හැටි උගන්වනවා. එක්ක වෛද්‍යවරයෙක් වෙන හැටි උගන්වනවා. කවුරුවත් උගන්වන්නේ නැහැ ජීවත් වෙන හැටි. ඒ ගුරුවරු වෙච්ච අය, වෛද්‍යවරු වෙච්ච අය, විශේෂඥයෝ වෙච්ච අය ජීවත් වෙන හැටි දන්නේ නැහැ. පොඩි ප්‍රශ්නයක් ආවම බෙල්ලවල දාගන්න. එක්ක මැරෙන්න. එක්ක ජීවිතෙන් සමුගන්න. නැත්තම් සදාකාලික උම්මත්තක භාවයට පත් වෙනවා. මේක තමයි අපි සමාජයේ දකින සමාජ යථාර්ථය. මේ සමාජ යථාර්ථයට අපිට දෙන්න පුළුවන් උත්තරේ මොකක්ද? අපි ඉස්කෝලක් හදන්න ඕන ජීවත් වෙන හැටි උගන්වන්න. උමන්දාව කියන ඉස්කෝල මිනිස්සුන්ට ජීවිතය උගන්වනවා. මේක අලුත් මොඩල් එකක් නෙවෙයි, මේක පරණ මොඩල් එකක්. දිසාපාමොක් ආචාර්යවරයාගේ සිද්ධාන්තය තමයි උමන්දාවේ ක්‍රියාත්මක වෙන සිද්ධාන්තය. දිසාපාමොක් ළඟට ඉගෙන ගන්න යනවා ගුරුවරු, ඊට පස්සේ මේ රාජ්‍යපාලකයෝ, ධනවතුන්ගේ ළමයි. එතන ක්‍රමයක් තියෙනවා. මසුරන් පොදියකුත් අරගෙන ගියායින් පස්සේ දිසාපාමොක් ළඟ වැඩ කරන්න ඕන, අතු ගන්න ඕන, ප්‍රතියෝදලා දෙන්න ඕන, දිසාපාමොක්ට උයන්න ඕන, සියලු පුදුමහත් වැඩ කරන අතර ඉගෙන ගන්න. මං හිතන්නේ යුරෝපීය ඉස්කෝල පද්ධතිය පෘතුගීසීන් එනකොට අරගෙන ආපු ක්‍රමය ලංකාවේ ව්‍යාප්ත වුණා. ඊට කලින් අපේ අධ්‍යාපනයේ තිබ්බ ඔය විදිහට. ඒ හරි සාර්ථකයි. ලෝකේ හොඳම අධ්‍යාපනය තියෙන ෆින්ලන්තයේ. මං හිතන්නේ ඊට පස්සේ තියෙන උමන්දා. දැන් මගේ අද මාතෘකාව තමයි පන්ති කාමරෙන් එළියට. දැන් ඔයගොල්ලෝ ගුරුවරු වෙලා තව අවුරුදු කීපයකින් ළමයි, ඔයගොල්ලෝ මුළු ජීවිත කාලෙම ගුරු වෘතිය කරන ලොකුම මෝඩ වැඩේ මම දකින්නේ ළමයි පන්ති කාමරේට ඉර කරන එක. දැන් මට අවුරුදු 40කටත් වැඩි. මගෙන් කවුරුහරි ඇහුවොත් මම මේ ලෝකේ තියෙන විෂයන්ගේ නූතන දැනුම මේ සියල්ල නොදන්න දෙයක් නෑ, හැමදේම දන්නවා. කියවලා තියෙනවා, අධ්‍යක්ෂින් තියෙනවා, ඇවිදලා තියෙනවා. කාලා බීලා ලෝකෙම කරක් ගහලා දෙන උඩේ ඉඳලා පහළටයි, පහළින් ඉඳලා උඩට. මගෙන් කවුරුහරි ඇහුවොත් තමුන්වහන්සේ ඉගෙන ගත්තේ කොහෙන්ද? මම ඉගෙන ගත්තේ ඉස්කෝලේකින් නෙමෙයි. ඉස්කෝලේ මට ඉගැන්නුවේ අකුරු විතරයි. මම ඉගෙන ගත්තේ ඉස්කෝලේට යන පාරේ. දැන් ළමයි මේව දන්නේ නැහැ. මම ඉස්කෝලේ යන උදේ 6ට, ඉස්කෝලේ පටන් ගන්න 7:00ට, මට ඉස්කෝලේට යන විනාඩි 15ක් 20ක් යනවා. ඉතුරු සියලුම වෙලාව ගස් කොළන් යට සතුත් එක්ක කුඹුරු වල මම ඉගෙන ගත්තා. අපට උනේ මේ ළමයා පන්ති කාමරයෙන් එළියට අපි යවුවේ නැහැ. සමහර ළමයිට පන්ති කාමරයෙන් එළියට ගුරුවරුන්ගෙන් අහන්න නැතුව ගියා. ඒගොල්ලෝ ඉගෙන ගත්තා. අපේ විද්‍යාඥයෝ නැති වුණා. ඇයි විද්‍යාඥයෝ නැති වුණේ? ස්වාභාවික පරිසරය ගැන අධ්‍යයනය කරන මිනිස්සු තමයි විද්‍යාඥයෝ. ගහකොළ දැන් අපෙන් ඇහුවොත් මේ ගහේ මල් පිපෙන්නේ මොන කාලයකද, කවදටද, මල ඇකිලෙන්නේ කොහොමද, පෙති කීයක් තියෙනවද, ගෙඩිය මොන වගේද, මම ඔක්කොම ටික කියනවා. ඒ මගේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ නෙමෙයි. අර කුඩා කාලේ පාසල් යනකොට පාර දෙපැත්තේ තිබිච්ච ඉගෙනගත්තු දේවල්. මම හිතනවා මල් ලැබුව අද්දකින් ඔයගොල්ලෝ කාටවත් හම්බෙලා නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ මම දකින්නේ අපි කිසිම හේතුවක් නිසා ළමයා පන්ති කාමරයට හිර කරන්න ඕනේ නැහැ. දැන් ලෝකයේ අධ්‍යාපන ක්‍රමය වෙනස් වෙලා. තව ඔයගොල්ලෝ ඉස්කෝල වල උගන්වන්න එනකොට තව අවුරුදු 3-4ක් යාවි. එතකොට ඔයගොල්ලන්ට තව අවුරුදු 10ක් 15ක් යනකොට ඔයගොල්ලෝ දක්ෂ ගුරුවරු. ලෝකයේ සියල්ල වෙනස් වෙගෙන යනවා. සියලු ඉගැන්වීම් ක්‍රම අන්තර්ජාලය හරහා ගන්න පුළුවන් දැනුම. ප්‍රැක්ටිකල් එක විතරයි නැත්තේ. ගුරුවරුගේ අවශ්‍යතාවය වෙන්නේ ඉස්සරහට ප්‍රැක්ටිකල් එක කරන එක විතරයි. දැන් මම්මගේ ළමෙක් ඉස්කෝලේ ඉන්නවා නම් මම ගුරුවරයෙක්ගෙන් අහනවා එයාට පාඩම් මොකද්ද?
තර ගුරු රැකිනු මේකයි කියලා. තර මං කියන මං හෙට එන්නේ නැහැ. මම ඒක Google search කරලා හොයාගන්නවා. ප්‍රශ්න දෙන අපි වගේ මීටරේ වැඩි බුද්ධිධාරිතාවයේ වැඩි ළමයි අඩුයි ලෝකේ. ඔගලන්ට අහුවෙන ළමයි හෙට අනිවාර්යෙන් ඕගොල්ලන්ගෙන් අහන්න යන්නේ නැහැ. මෙහෙම වෙන්න ඕනේ නැහැ. ගෝත්‍රික වෙන්න ඕනේ නැහැ. බුද්ධිමත් වෙන්න ඕනේ. මං ඊතල ඉස්සරහට එන ළමයි හම්බුවේ. ඒගොල්ලෝ කියයි අපි Google search කරලා හොයාගන්න. ප්‍රැක්ටිකල් එක තියෙන දවසට කියන්නේ data එන්න නේද. ඒ ළමයට බනින්න එපා. ඒ ළමයා හඳ මීට. අපි කලේ අර වෙනස් විදියට හිතන මිනිස්සු දැක්කාම ඒ වෙනස් විදියට හිතන මිනිස්සු අපි හිතුවා එක පිස්සු කියලා. ලෝකේ මනෝවිද්‍යාවේ පියා කවුද? සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්. ජීවත්වල ඉන්නකම බැන්න පිස්සු කියලා. මෙරිච් ගමන් කිව්වා මනෝවිද්‍යාවේ පියා. සොක්‍රටිස් මහා දාර්ශනිකයෙක් ජීවත් වෙනකම් මිනිස්සු බැන්න පිස්සු කියලා. ඊට පස්සේ ඇල්බර්ට් අයින්ස්ටයින් මිනිස්සු පිස්සු කියලා. සමහර අය මම දැක අයින්ස්ටයින්ගේ පින්තූරේ එහෙම තියෙනවා දිවේ එළියට දාගෙන ඉන්න පින්තූර. ඉතින් ඒව දැක්කම ඕන කෙනෙකුට කියන්න හිතෙනවා පිස්සෙක්ම තමයි. නැත්තම් මෙච්චර වැදගත් මිනිහෙක් සාපේක්ෂතාවාදය හොයාගත්ත මහා දාර්ශ මහා ගණිතඥෙක් දාර්ශනිකයෙක් 20 ශතවර්ෂයේ පහළ වෙච්ච බුද්ධිධාරිතාව වැඩිම මිනිහා ලෙන්ද නැද්ද මූට දිවේ එළියට දාගෙන ඉන්න කියලා ඕගොල්ලන්ට සාධාරණ තර්කයක් ගේන්න පුළුවන්. ඒ වුණාට අයින්ස්ටයින් ඉන්නේ දිවේ එළියට දාගෙන. ඒක අයින්ස්ටයින්ගේ දැනුමත් එක්ක සම්බන්ධ කරන්න යන්න එපා. ඒක එයාගේ ජීවිතය. ඕගොල්ලෝ හැමතිස්සෙම කලේ ලබාගත් දැනුමට සාපේක්ෂව ජීවත් වෙන්න පටන් ගත්තා. ඒතොර ඕගොල්ලන්ගේ ජීවිතේ හිර වුණා මෙහෙම. අපි වෙනස් දෙයක් කරනවා. දැනුම අරගෙන ඒක පැත්තකට තියලා නිදහස් ජීවත් වෙනවා. අපි කොච්චර දේවල් කළත් අපි දැක්කොත් මේ ගහක ගෙඩියක් හැදිලා තියෙනවා මේ ඔක්කොම දේශනේ නවත්තලා ඉස්සෙල්ම ගිහිල්ලා ඒ ගෙඩිය කඩලා කාලා බීලා ඒක රහද නැද්ද කියලා බලලා ආයෙත් මේ දේශනේ පවත්වනවා. එතකොට මටත් කියන්නේ කවුරු කියලා. එතන මට අහතර අයින්ස්ටයින්ට කියන පිස්සා කියලා කියන එක ස්වභාවයක්. ලෝකෙ සුපිරි මීටර් සුපිරි ධාරිතාවයක් තියෙන මිනිස්සු හරි අන්කොමන්. ඒගොල්ලෝ හරි වෙනස්. දැන් මං හිතන්නේ තව අවුරුදු 20කින් 30කින් වෙනකොට මේ මානව ශිෂ්ටාචාරය අපි නොහිතන දැනකට ගමන් කරනවා. ඒකට ඔගොල්ලෝ ලෑස්ති වෙනවා. ඒගොල්ලන්ට ගුරුවරු වෙන්න ලෑස්ති වෙනවා. අද ඉන්න ළමයින්ට ගුරුවරු වෙන එක ලේසි. තව අවුරුදු 10කින් විතර ලේසි නෑ වැඩේ. මම මේකට හේතුව දැනුම පුපුරා ගියා. මම මේ කියනම තේරෙන්නේ දැනුම පුපුරලා ගියා. අන්තර්ජාලය හරහා දැනුම ඕන තරම් තියෙනවා. නැත්නම් මොකද්ද? ප්‍රායෝගික අධ්‍යාපනය. ඒකයි මම තුරු පන්ති කාමරෙන් එළියට පලයන්. මම ඉගෙන ගත්තේ පන්ති කාමරෙන් එළියේ. මම උසස් පෙළ ගන්නකොටත් එහෙමයි. අදත් ගිහිල්ලා අහන්න අපි මට උගන්නපු ගුරුවරුන් මේ තාම ඉන්නවා. මම පන්තියේ හිටියේ මේ ඇත්තම කියන්නේ ප්‍රැක්ටිකල් එක විතරයි. අනිත් හැම වෙලාවෙම තාප්පෙන් පැනලා ගෙදර ගියා. එතකොට ඒ ගුරුවරු මන්ද ආරවල බැලුවා මේ මම බැපෙන්නේ නැත් පන්තියේ නැත් කවදදාකත් මේක ප්‍රැක්ටිකල් එකේ විතරයි ඉන්නේ. එනිසාට තාප්පෙන් පැනන අතුරු දහන. දවසක් මට මතකයි රිච්මන් විද්‍යාලේ මම ඉස්කෝලෙන් පැනලා ගියා කියලා විදුහල්පතිතුමාට අංශ ප්‍රධානියා ගිහිල්ලා කිව්වා. කිව්වා මේ විදුහල්පති මාව ගෙනල්ලා මේ උඩේ ඉඳලා පල්ලෙහාට බලලා මට කිව්වා දන ගහපන් කියලා කාර්යාලයේ ඉස්සරහා. මේව කරන්න එපා කවුරුවත්. මම කරපොත්. මම දන ගහගෙන ඉඳලා මම එතන හිටපු කොල්ලොන්ට කිව්වා උඹලා දන ගහගෙන හිටපල්ලා මම යනවා කියලා මම එතත් පැනලා. එතකොට ඕගොල්ලෝගේ මිනුම් දන් වලින් බලනකොට ඒක සාහසිකයි. කොහොමද දරුණු. එනකට මගේ මිනුම් දන් දෙක හරි. අතන දන ගහන ඉඳලා වඩා ලේසි මට ප්‍රැක්ටිකල් ක්ලාස් එකට ගිහිල්ලා අවශ්‍ය වැඩ ටික කරගන්න. එතකොට ප්‍රශ්නේ තියෙන්නේ අර වෙනස් මිනිස්සු තේරුම් ගන්න ගුරුවරු බුද්ධිමත් නැහැ. සමාජයේ බුද්ධිමත් නැහැ. ඒ වුණාට ලෝකයේ ඉහළින් ඉන්නේ කවුද? ලෝකයේ ධනවතුන් වෙන්නේ කවුද? වෙනස් අසාමාන්‍ය අන්කොමන් මිනිස්සු. දාර්ශනිකයෝ වෙන්නේ කවුද? අන්කොමන් මිනිස්සු. තේරෙන වචනේ ගන්න. බුදු වෙන්නේ කවුද? අන්කොමන් මිනිස්සු. එක සිද්ධියක් කියන්න. සිද්ධාර්ථ කුමාරයාගේ රජමාලිගාවේ සුද්ධෝදන රජමාලිගාවේ සිද්ධාර්ථ ජීවත් වුණා. සිද්ධාර්ථට ඕන වුණා මාලිගාවේ ඉති ඔක්කොටම එකම කෑමක් දෙන්න. මහත ඒක තියෙන්නේ මසුයි ඇල්ලාලේ බතුයි. සිද්ධාර්ථ කුමාර සේවය කරන ඔක්කොටමයි රජවරුන්ටයි කුමාරවරුන්ටයි සේවක සේවිකාන්ටයි ඔක්කොටම අපි අද ඉඳලා මොනර මසුයි ඇල්ලාලේ බතුයි දෙන්න ඕන කියලා.
ඔගොල්ලෝ අහන්න සාම්ප්‍රදායික රාජමාලිගාවක කවුද කැමති වෙන්නේ මේ මොනරමසු යල්ලාලි මත් මේ බතුයි අතුගාන මිනිස්සුන්ට දෙන්න. ඒකට කුමාරයා කියනවා ඒක දෙන්න ඕනලු. එතකොට අර වැඩිහිටි පරම්පරාවයි අර තරුණ පරම්පරාව අතර පරම්පරා ගැටුමක් වෙනවා. මම දකින්නේ ඒක තමයි අපි ඩිස්කවරි. එතන අපි ඩිස්කවරි. අර වෙනස් විදියට හිතන මිනිස්සු සමාජයේ තලමා මිනිස්සු. මොකද එයාගේ හිතීම මේ පද්ධතියට ගැළපෙන්නේ නැහැ. ඒ වුණාට යම් දවසක ලෝකෙ මවන්නේ ලෝකෙ නිර්මාණය කරන්නේ නොකරන දෙවරු නෙමෙයි වෙනස් විදියට හිතපු මිනිස්සු. මම කියන්නේ ගුරුවරයෙක් කියලා මම විග්‍රහ කරන්නේ මගේ අර්ථ දැක්වීම. අර වෙනස් විදියට හිතන මිනිස්සු බිහි කරන අය. සාම්ප්‍රදායික මිනිස්සු බිහි කරන්න ගුරුවරු අවශ්‍ය නැහැ. ඔක්කොටම හේ කිව්වා අපි හැමෝම ෆ්‍රේම් එක ජීවත් වෙන සංස්කෘතික සීමාව. මම කියන්නේ ඔයගලට තේරෙනවා මිනිස්සු වෙන සංස්කෘතික සීමාව. දැන් ලංකාවේ ගුරුවරු මේ. ඊට පස්සේ අපි USA වලට ගියාම ඒ USA ගුරුවරු ඒගොල්ලෝ මේගොල්ලන්ට වඩා වෙනස්. ඒගොල්ලන්ගේ ආකල්ප දැනුම, ඒගොල්ලෝ හිතන විදිය, කතා කරන විදිය, ගාත දේවල් වෙනස්. ඔයගොල්ලන්ගේ ඊට වඩා වෙනස්. හරි කාගෙද? හරි කියන එකක් නැහැ. සියල්ල අවස්ථාවට සාපේක්ෂයි. මම ලෝකය කියලා කියන්නේ අවස්ථාවට සාපේක්ෂව කරන විග්‍රහයක්. ලෝකය කියලා ඇත්තටම එකක් නැහැ. ඒ නිසා අපි කොයි වෙලාවකවත් සාම්ප්‍රදායික කොටුවකට කිසිම වෙලාවකට කොටු වෙන්න ඕනේ නැහැ. කොටුවෙන් එළියට එන්න ඕනේ. ලංකාව වෙනස් කරන්න බැරිම පද්ධතිය මොකක්ද? රාජ්‍ය සේවයේද? පාසල් පද්ධතියේද? පරිපාලන ව්‍යුහය පාර්ලිමේන්තුව ඇතුළු ව්‍යුහ පද්ධතියද ආගමද ඔගොල්ලන්ට තේරෙන එකද වෙනස් කරන්න අමාරුම දේ කියන අපිට දැන් යම් දෙයක් අලුත් කළා මොඩ් කළා නවීන අදහස් එකතු කළා අර ගෝත්‍රික ප්‍රාථමික අදහස් අයින් කළා out of the box කියන්නේ කොටුවෙන් එළියට හිතන්න පටන් ගත්තොත් අපි ලංකාවේ පාසල් පද්ධතිය, විශ්වවිද්‍යාල පද්ධතිය, ආගමික පද්ධතිය, පරිපාලන පද්ධතිය මේ පද්ධති වලට බෙදුවහම අපිට වෙනස් කරන්න අමාරුම එක මොකක්ද? මොකක් කියලාද හිතෙන්නේ? හයියෙන් කියන්නේ ආගමික පද්ධතිය. මම වෙනස් කරන්න ආරම්භ කරපු තැනක තමයි. ඒකම ලංකාව වගේ ප්‍රාථමික රටක සංස්කෘතික රටක වෙනස් කරන අමාරුම තැන තමයි ආගම. මොකද මිනිස්සුගේ හදවතේ ගැඹුරු මේක තියෙන්නේ. ඒක වෙනස් කරන්න මිනිස්සු දෙන්නේ නැහැ. කවුරු හරි සුපිරි දාර්ශනිකයෙක් ඇවිල්ලා සුපිරි මීටරයක් ලෝකෙ විවෘතව out of the box මේකෙන් එළියට පැනලා නිවන් දැක කියන out of the box. බුදුරු කියන්නේ කවුද? සංසාරය කියන චක්‍රයෙන් එළියට විසිරිලා එච්චරයි. රහත්තුණා කියන්නේ මොකද්ද? මේ සංසාරය කියන චක්‍රයෙන් එළියට ගියා එච්චරයි. අනිත් ඒවා ඔයගොල්ලෝ හදාගත්ත කතන්දර. මිනිස්සු හිතන්නේ කී අදලත් හිතාගෙන ඉන්න අම්බරුවේ ඉන්නවා. රහත්තුණාම උඩින් යනවා කියේ. ගෝත්‍රික ප්‍රාථමික කතා අපිව පිළිගන්නේ නැහැ. අපි කියන enlightenment මොක්ෂය විමුක්තිය out of the box එකක් විතරයි. එතකොට මේ ලෝකේ නිර්මාණශීලී බව ක්‍රියා ක්‍රියේටිව් බව වැඩිම කාටද? ඒ out of the box එකට මිනිස්සුන්ට. අද අපි out of the box මිනිස්සු නැති නිසා නිර්මාණාත්මක බවක් ආගමික සංස්ථාව තුළ දකින්නේ නැහැ. ඒගොල්ලෝ කරන්නේ પરම්පරාව ඔස්සේ පවත්වගෙන ආපු චාරිත්‍ර වාරිත්‍ර එහෙමම කරගෙන යනවා. මම කලේපත් මේ පද්ධතිය වෙනස් කළා. ඒ පද්ධතිය වෙනස් කරන්න අවශ්‍ය වෙන ශක්තිය අරගෙන තමයි මම වැඩම කළේ. මේ පද්ධතිය වෙනස් කළා. පද්ධතිය වෙනස් කළා මේකේ අතු ගන්න ඕනේ වතු ගෑවා. මකුණුදල් කඩන්න ඕනේ මකුණුදල් කැඩුවා. සුද්ධ කරන්න ඕනේ සුද්ධ කළා. විනාශ කරන්න ඕනේ විනාශ කළා. ඒ සියල්ලම කළා. කළු ඉස්සාල සටනක්. දැන් මේ අවුරුදු 12ක් 15ක් තිස්සේ සටනක් කරන්නේ තනි සටනක්. ඒ සටන කළා තනියම දිනුවා. ජයග්‍රහණය කළා. ජයග්‍රහණය කල්ලි වෙලා ප්‍රතිඵල බෙදෙන වෙලාවේ තමයි මේ දැන. ඒ ප්‍රතිඵල ඔක්කොටම බෙදලා දුන්නා. ආගමික පද්ධතිය රටේ ජාතික පද්ධතියට දායක වෙන්න ඕන. ඒක තමයි මම දන්න අදහස. නැත්නම් මේ ආගමික පද්ධතිය සමාජයෙන් කොන් වෙලා යනවා. කිසිම දවසක බඩගිනි වෙච්ච මිනිස්සුෙකුට බණ කියන්න යන්න එපා. බඩගිනි නිවන්න මුලින්.
නූගතෙකුට බණ කියන්න යන්න එපා නූගතෙක් උගතෙක් කරන්න. හැදිච්ච නැති මිනිස්සෙකුට බණ කියන්න යන්න එපා හැදිච්ච මිනිහෙක් කරන්න. ඊට පස්සේ බණ කියන්න. ඕක තමයි අපේ දර්ශනය. අපි ඒක පියවරෙන් පියවර කළා. ඒකට ඔයගොල්ලෝ දකින්නේ මුදුම සටනක් ඒක. පත්‍රකාරයෝ ටීවී කාරයෝ හාමුදුරුවෝ පූජකයෝ පාලකයෝ ඔක්කොම වට කරගෙන විශාල සටනක් කළා. කළා 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 ඔක්කොම දෙවෙනි කළා. දෙවෙනි කළා අපිට එන්න ඕන දන්නට වෙටි වෙලා දැන්. දැන් අපට අවශ්‍යයි අපේ විප්ලවයේ ඉතිරි කොටස කරන්න. ඒ කරන්න වෙන්නේ මට ඔයගොල්ලොත් එක්ක. රටේ තාරුණ්‍යයක නව අදහස් තියෙන තරුණයෝත් එක්ක. මොකද්ද අපේ ඉදිරි කොටස? ආධ්‍යාත්මීය ප්‍රබෝධයක් හා ආර්ථික ප්‍රබෝධයක් රටේ ඇති කරන්න. ඒගොල්ලෝ ඔයගොල්ලෝ අපට ඒකට උදව් කරන්න. ඔයගොල්ලන්ට මුකුත් කරන්න දෙයක් නැහැ උදව් කරලා out of the box මිනිස්සු ලක්ෂ ගණනක් හදන්න. සම්ප්‍රදායෙන් එළියට හිතන්න කියන්නේ මේ මෙතන නිෂ්පාදන සිය ගණනක් තියෙනවා. මේ මෙතන තියෙන ඉතාම ස්වල්පය අපි කරන ඒවායි මම හිතන්නේ මෙතන නැහැ 0.5ක්වත්. මේ මුළු ශාලාවම පුරවන්න තරම් අලුත් නව දේවල් අපි මවලා තියෙනවා ඇත්තටම. ඒකට අපිට විශාල පිරිසක් ආව අපි පොඩි මොඩල් එකක් පෙන්වන්න ගෙනත් තිබ්බ කීපයක්. මේ out of the box කියන්නේ මේ සාම්ප්‍රදායික කොටුවෙන් එළියට හිතීමේ ප්‍රතිඵලය. ආගමික අදහස් පිළිබඳව සාම්ප්‍රදායික කොටුවෙන් එළියට හිතන තාක් සත්‍ය අවබෝධය මුලාවක්. කියන්නේ සත්‍ය අවබෝධ වෙන්නේ නැහැ අර සාම්ප්‍රදායික ආගමික අදහස් ඇතුළේ හිතනකම්. ඒ අදහස් වලින් එළියට පොඩ්ඩක් වෙලා නිදහසේ කල්පනා කළාම තේරෙනවා අපි හුඟක් හිතන් හිටපු බොරුනේ. ඒ චින්තනයම ඒ thinking patterns-ම අපි පාවිච්චි කරනවා අපේ සාම්ප්‍රදායික ආහාර වෙනස් කරන්න. නූතනයට ගලපන්න. ඒ මේ ප්‍රතිපල. ඒ කියන්නේ මිනිස්සෙක් මෙහෙම මනස නෙළුම් මලක් වගේ පුබුදුවා ගත්තොත් ඒ නෙළුම් මලක් වගේ පුබුදුවා ගත්ත මිනිසයාට නිවනයි මේ මේ පැත්තයි භෞතිකයයි ආර්ථිකයයි දෙකම භෞතිකයයි ආධ්‍යාත්මයයි දෙකම එකට තියාගන්න පුළුවන්. බුදුන් බුදු වෙන්නත් පුළුවන් රජ වෙන්නත් පුළුවන්. ඒක තමයි අපි උගන්නන පාඩම. මම හිතන්නේ ඔයගොල්ලන්ට මෙතන කුසිකාරම නෙමෙයි ඉගෙන ගන්න තියෙන ජීවිතය. මොකක්ද ජීවිතේ කොහොමද ජීවත් වෙන්නේ? සාමාන්‍ය මිනිස්සෙකුගේ ජීවිතේ පරිපූර්ණ වෙන්නේ කොහොමද? අත්දැකීම් වලින්. කොච්චර කල් යනවද? අවුරුදු 40ක් විතර. ඒ අවුරුදු 40ක කාලය ජීවිතය අපි ගෙවනකොට මොන විදිහටද ඒක ගෙවන්නේ? ඒක නිකන් ගෙවලා දානවද? ඒක අපි විවිධ අවස්ථාවන් ටෙස්ට් කරමින් පරීක්ෂණ කරමින් ගෙවනවද? ටෙස්ට් කරමින් පරීක්ෂණ කරමින් ගෙවු මිනිස්සු 40න් පස්සේ හරි සාර්ථකයි. අපි ඔයගොල්ලෝ කාටවත් කියන්නේ සදාකාලික ගුරුවරයෙක් වෙන්න කියලා. එකම පන්ති කාමරයේ උදේට 28 උගන්නන යන කෙනෙක්. එතනින් ඔබට ඔයගොල්ලොත් කියන ළමයිත් යවන්න ඔයගොල්ලොත් යන. එතකොට තමයි ලස්සන ලෝකයක් අපි හිතපු සුන්දර නිර්මාණයේ බිහි වෙන්නේ. කිසිම දවසක ලංකාව දේශපාලඥයෙකුට ගොඩ නැගිය නොහැකි රාජ්‍ය. අත් ඉතිහාසයේ ඉඳලාම ගොඩ නැගුවේ ආගමික නායකයෝ. අපේ ගොඩ නැගුව මීට කලින් ගොඩ නැගුවේ මිහිඳු මහරහතන් වහන්සේ. උන්වහන්සේ තමයි මඟ පෙන්වීම කළේ. දේවානම්පියතිස් රාජ්‍ය රෝගලේ සහයෝගය දුන්නා. රාජ්‍ය සහයෝගය දුන්නා. ඒ රාජ්‍ය සහයෝගය අරගෙන උන්වහන්සේ රට පුරාම ආර්ථික පුනරුදයක් ආධ්‍යාත්මික පුනරුදයක් ඇති කළා. ඉතින් මෙතනින් ඔයගොල්ලෝ ගන්න ඕන ජීවිතයට හොඳ පාඩම. මේ අපි උගන්නන out of the box thinking pattern එක. අපි කිසිම වෙලාවක කනගාටු වෙන්නේ නැහැ. කනගාටු වෙන්න හේතුවක් නැහැ. ජීවිතය කියන්නේ රිද්ම් එකක්. ජීවිතය කියන්නේ නැගීම හා බැසීම වල එකතුවක්. මෙහෙම අපි නැගගෙන ගියොත් අනිවාර්යෙන් ඒකේ උච්චම අවස්ථාවේදී බැසීම ආරම්භ වෙනවා. ඔයගොල්ලෝ කරන්නේ අර නැගීමේදී ඔයගොල්ලෝ සතුටු වෙනවා. පල්ලෙහාට යනකොට ඔයගොල්ලෝ බය වෙනවා. අපි දන්නවා දෙකම මේකේ කොටස්. උන්චිල්ලාව මෙහි මුඩට යන තරමට මේ පැත්තටත් එනවා. එකකට සතුටු වෙලා එකකට දුක් වෙන්නේ නැහැ. දෙකටම සතුටු වෙනවා. අන්න එක තමයි ගණන් පාඩම. එතකොට මේ කතාව දිගට අහනකොට තේරෙවි මේක තමයි ලයිෆ් එක. මේක තමයි මේ ලයිෆ් එක විඳින විදිය. නැත්තම් මේ කවදාකවත් විඳින්න බෑ. විඳවීමක් විතරයි පවතින්නේ. කිසිම විඳවීමක් නැති ජීවිතයක් හදාගන්න. මම ඒකට පාර කියලා දෙන්නම්. විඳවීමක් නැත්තම් මේ මනස ඇතුලේ මට තේරෙන්නේ මනසින් නිකුත් කරන නරක රසායනික ද්‍රව්‍ය නිකුත් වෙන්නේ නැහැ ඔයගොල්ලන්ගේ බොඩි එකට. එතකොට හැමතිස්සෙම මනසින් හොඳ හෝමෝන් මොළෙන් නිකුත් වෙනවා.
මෙහෙම කාලයක් ඒ දාර්ශනික අදහස් තුල කෙනෙක් ගිලී ඉන්නකොට එයාගේ මනස සර්වසුභවාදී වෙනවා. ඒක තමයි රහත් උනා කියන්නේ. එච්චරයි. මෛත්‍රියක කතන්දර. ඒ සර්වසුභවාදී මනසක් තියෙන මිනිසයා කිසිම කෙනෙකුට වටන්න බෑ. එයාට වටන්න කරන හැම දෙයක්ම එයා යාගේ සාර්ථකත්වය වෙනුවෙන් කරන දෙයක් බවට පත් කරගන්නවා. හොඳම උදාහරණය අර පෞගේ දස්සල අන්තර්ජාලයේ Facebook වල නිල් කටවරු. අපිට මේක මඩ ගන්න ලෑස්තිච්ච කණ්ඩායමකුත් ඉන්නෝ එහෙම ඉන්නෝනේ මං කියන්නේ. මම ප්‍රශ්නයක් අහනවා බුදුහාමුදුරුව බුදු කෙනෙක් කියලා ඔප්පු කළේ කවුද? දේවදත්ත. අනාථපිණ්ඩික නෙමෙයි විශාකාරය වල මේ ප්‍රජාපතිල නෙමෙයි දේවදත්ත ඔප්පු කළේ. ඇයි? අර කරන හැම එකටම කනගාටු වෙන්නේ නැතුව එදා දුක් වෙන්නේ නැතුව ඒවා වෙනස් විදිහට කරකැවුවා. දැන් ඕගොල්ලෝගේ අපේ තියෙන වෙනස ඒක. ඕගොල්ලොන්ට ප්‍රශ්නයක් ආවම ඕගොල්ලෝ ඒක රණ්ඩල්ලා ශෝක වෙලා වැළපිලා මහා ප්‍රශ්න ජාලාවක්. මට ප්‍රශ්නයක් ආවා කියන්නේ සතුටු වෙන්න, එන්ජොයි කරන්න, හොඳට වැඩ කරන්න අවස්ථාවක්. ඒ අපි දෙගොල්ලගේ වෙනස. දැන් නිල් කටරොඩ් එකේදී මේක මඩ ගන්න නෑදුවේ. ඒක මම කල්පනා කළා මේක ගන්න ඕන මේකින් හොඳ පබ්ලිසිටි එකක්. ඒ කියන්නේ මේ ඔළුව අවදි වෙච්ච කෙනෙකුට ඕන දෙයක් ඕන පැත්තකට කරකවන්න පුළුවන්. අපි කලේ මොකද්ද? ඒක පාවිච්චි කළා අර කරපු මිනිස්සුන්ට අකුලගෙන දුවන ගානට. ඒකයි අයිතියක් නැත්තා. ඉතින් මම අහන්නේ දැන් ඕගොල්ලන්ට කවුරු හරි මඩක් ගැහුවොත් අපහාසයක් කළොත් ඔයගොල්ලෝ කනගාටු වෙනවා. බලන්න මං කන්නේ out of the box. අර සාම්ප්‍රදායික කොටුවෙන් එළියට හිතුවා. ඊට පස්සේ අපි මෙතනින් දැන් මේ සාකච්ඡා ඉවර වෙලා අපි යනවා අපේ නිෂ්පාදන බලන්න. අද ඔයගොල්ලන්ට දවසම වැඩසටහන. ජීවිතයට ෆේස් කරන්න ඕන, ජීවිතයෙන් පලා යන්න බා. දුකක් විඳින්න සතුටක් විඳින්න. එතකොට ඔයගොල්ලන්ට තේරෙයි මේක තමයි බුදුහාමුදුරුවෝ කියපු බාර. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ ಭಾರತයේ ජීවත් වෙච්ච රජපෞලක කෙනෙක්නේ. තියෙන සියලු සැප වින්දා. අපි කියලා තියෙන්නේ මාලිගා තුනේ ස්ත්‍රීන් විතරක් රාජකාරි කරන්න හිටියලු 17000. එතකොට උන්වහන්සේ එතනින් ඔබට දුකක් හොයාගන්න වෙන වෙන්න බෑනේ. එතනුත් එහාට සැපක් නේ හොයන්නේ නැත්තේ. ඒ මොකක්ද ඒ සැප? ඒක තමයි නිවන් සැප කියන්නේ. ඒ කියන්නේ මේ ජීවිතේ කිසිම දවසක කනගාටු වෙන්නේ නැතුව, ශෝක වෙන්නේ නැතුව, අනන්නේ වැළපෙන්නේ නැතුව ඉන්න ක්‍රමවේදයක් අපි හොයන්නේ. ඉස්සෙල්ලාම අපි කරන්න ඕන වගා කරන එක නෙමෙයි, ඔළුව සුද්ධ කරගන්න එක. මෙතෙන්ට අපි කවුරු හරි කෙනෙක් අහම ඉස්සෙල්ලාම ඔළුව සුද්ධ කරනවා. මේ ඔළුවේ තියෙන සාම්ප්‍රදායික ගෝත්‍රික අදහස් මම එකට කියන්නේ මේ ජාතින් තියෙන බැරි බැරියාවක්. පටන් ගන්නකොටම ශබ්දකෝෂයේ මුලින්ම කියන වචනේ බෑ කියලා. කවදාකවත් ගොඩ යන්න බෑ. කවදාකවත් වගතුවක් නෑ. කවදාකවත් දියුණුවක් සාර්ථකත්වයකට යන්න බෑ. ඇයි පටන් ගන්නකොටම බෑ කියලා? අපි බෑ කියන්නේ නෑනේ. අපි පුළුවන් කියනවා. අපි දෙගොල්ලන්ගේ වෙනස ඒක. දැන් ඕගොල්ලෝ ළඟට එන ළමයා කොවිදෙද හදන්න ඕන පුළුවන් කියලා පටන් ගන්නවා. දැන් මම දාව අපි ඉඩම ගන්නකොට මහා කිසිම වැදගත්මක් නැති ඉඩමක්. ආපු හැම එකම මට කිව්වා මේ කලේ ජීවිතේ ලොකුම මෝඩ වැඩේ කියලා. අවුරුදු 3ක් 4ක් 5ක් යනකොට ඒ කියපු මිනිස්සු මෙතනවල පදිංචි වුණා. ඒගොල්ලෝ ඊට පස්සේ කිව්වා හිතා ගන්න බැරි වෙනවා. මම කියන්නේ මිනිස්සුගේ මනස ගොඩක් ශක්තිමත් නා. අදහස් අව්‍යාජන. තමුගේ අරමුණට යන්න කොවිලේ සරම් කරනවා. ඒ අරමුණ සුද්ධ නම් අනිවාර්යෙන්ම දෙන්න යනවා. ඒක නවත් තන්නේ කාටවත්. දැන් අපි මේ කතාව කරන්නේ මේක කයිවාරුවක් නෙමෙයි, ඇවිල්ලා ඉවර වෙලා. ඒ කියන්නේ අපි දිව්‍ය ලෝකෙ ගැන කියන්නේ දිව්‍ය ලෝකෙට ගිහිල්ලා ඉවර වෙලා ඔයගොල්ලන්ට ටිකට් දීලා ඊළඟ ටුවර් එකට ලෑස්ති වෙන්න කියලා. එතකොට ඔයගොල්ලන්ට ප්‍රතික්ෂේප කරන්න බෑ, දැන් ටිකට් උත්තර ගෙන ඉවරයි. ඒ නිසා මම කියන්නේ මේ මනස අප්ඩේට් කරගන්න. කොහෙලාවක් නෑ බෑ කියලා ඉන්න එපා. ජීවිතය දිහා වෙනම සුභවාදී ආකල්පයකින් බලන්න. අම්තිස්සම පිපිච්ච මලක් වගේ ජීවත් වන්න. ජීවිතය කියන්නේ අහිමි වීම ගොඩක්. පිළිගන්න එක. ජීවිතය කියන්නේ අහිමි වීම ගොඩක්. පිළිගන්න. අර අපි ආලා තියෙන දවසක් විසාකා මහෝපාසිකාව බුදුහාඳුරු හම්බෙන්නේ නැහැ. ඇවිල්ලා ඒ කියනවා මගේ මිනිපිරියක් මැරුණා. මේ හරි දුකයි කියලා. මේ ජීවිතය ගැන කියලා දෙන්න. එතකොට ආනවා මේ මොකටද දුක්ක ඉතින්? ඇයි මගේ ළඟම ඥාතියනේ ස්වාමීන් කියලා බුදුහාමුදුරන්ට කියනවා.
කියලා කියනවා මං කැමති මේ මුළු විශාලා මහනුවර මෙන්න දරුවෝ මගේ දරුවෝ වෙනවා විසකා දුකට ගියෝ එතන බුදුආදුරානෝ දැන් ඔය එක්කෙනෙක් මැරිලානේ ඔය අඩන්නේ දැන් මේ විශාලා මහනුවර මිනිස්සුන්ට දරුවෝ කොච්චරද එතකොට විශාලා මහනුවර මැරෙන්නේ එක්කෙනාද දවසට ළමයි කොච්චර මැරෙනවද එතකොට ඔය මහෝපාසිකාවට හැමදාම ජීවිත කාලෙම ඔය විදියට කළොත් අනාඩනේ ඉන්න වෙන්නේ ඇයි හැමදාම ළමයි මැරෙන්නේ දොඩ විශාකාව කියන ඔබ වහන්සේ හරි ජීවිතේ කියන්නේ අනිමේ ගොඩක් දුක් වෙන්න තුයින් ඔලුවට හිතන්න ඒක තමයි අපි උගන්නපු ධර්මය දැන් ඕගොල්ලෝ කරන්න ඕනේ මෙතනින් අද දවසේ ජීවිතය ඉගෙන ගන්න මුමන්දාව කියන විශ්වවිද්‍යාලය හරිත විශ්වවිද්‍යාලය හැදුවේ ජීවිතය උගන්වන්න අපි ජීවිතය උගන්වන ජීවිතය කියන්නේ මොකක්ද මේ සියල්ල අපි මුහුණ දෙන්න අපි කැමති නැහැ සුන්දර තැනක ජීවත් වෙන්න අපට අවශ්‍යයි ජීවත් වීමට කටුක භූමියක් අපිට පුළුවන් වෙන්න ඕන කටුක භූමියක් සුන්දර තැනක් කරන්න එතකොට අපේ ජීවිතේ සුන්දරයි අපිට කිසි දවසක අසුන්දර භූමිය හම් වෙන්නේ නැහැ අපි කටුක භූමියක් සුන්දර කරගන්න නිසා මම මේ කියනවා දෙතුන් මතාව අහලා කල්පනා කරලා තේරෙන්නේ කියන්නේ මාරි හැමතිස්සෙම සාම්ප්‍රදායිකව හිතන්නේ නැතුව සාම්ප්‍රදායිකත්වයෙන් බැහැර වුණා අලුත් විදියට හිතුවා ලෝකේ විද්‍යා පුනරුදය වුණේ මේ අලුත් විදියට හිතපු මිනිස්සු නිසා ඒගොල්ලෝ විද්‍යාව ගැන ළමයි ගුරුවරු අපි අහලා තියෙනවා බ්‍රූනෝ ඊට පස්සේ ඔය ඔක්කොම විද්‍යාඥයෝ රයිට් සහෝදරයෝ රයිට් සහෝදරයෝ පළවෙනිම එන්ජින් එක හොයාගත්තාන් පස්සේ ඒගොල්ලෝ එක පත්තර වලට දැම්මා අපි හොයා අපි මේ පරීක්ෂණයක් කළා මේක අපි කරන්නේ අහසින් යන ගුවන් යානයක එන්ජිමක් හදලා අපි හදනවා මේ මූදෙන් මිනිස්සු යනවා උඩ බෙමින් යනවා වගේ අපි උඩින් යන ප්ලෑන් එක ඔලිවයි මිල්බයි පාව වෙන පත්තර විනාශ කරලා මිනිස්සු ඔක්කොම අපහාස කළා ගෙදෙට්ට තනකොළ එව්වා අම්මා මුත්ත කාලේවත් නොවෙච්ච දෙයක් මුන් මේ කරන්න හදන්නේ මුන් මේ කිසිම දවසක අපි දන්නේ ඉතිහාසේ කවුරුවත් උඩින් ගිහිල්ලා නැහැ කොහොමද මිනිස්සු උඩින් යන්නේ කියලා අර ඔලිවර් රයිට්ටයි විල්බර් රයිට්ටයි පුදුම විදිහට අපහසනවා ගෙදෙට්ට තනකොළ විශාල ප්‍රමාණයක් තැපැලෙන් ඉන්නවා එහෙම නැත්නම් ගණන් ගත්තේ නැහැ හදලා ආසින් ගියා ආසින් යනකොට අර තනකොළ වේ ප්‍රවෘත්ති යන්නේ ලෝකෙදී දැන් කාරේ කලබල වෙන්නේ නැහැ. ඒක කම්පා වෙන්නේ නැහැ. අපි ඒක අන්ඩර්ස්ටේන්ඩ් කරගෙන ඉන්නේ. විද්‍යාඥයෙක් විද්‍යා ගුරුවරයෙක් කියලා මම පිළිගන්නේ පොතේ තියෙනම උගන්නන කෙනෙක් නෙමෙයි out of the box උගන්නන කෙනෙක්. මම ධර්මදේශකයෙක් කියලා මම කියන්නේ පොතේ තියෙන දහම් කරුණු කියන කෙනෙක් නෙමෙයි out of the box උගන්නන කෙනෙක්. එතකොට තමයි ලංකාව උගත්තේ. දැනුම තිබ්බට උගත් වෙන්නේ නැහැ. දැන් බලන්න ලංකාවේ කොච්චර ඉස්කෝල තියෙනවද? කොච්චර ගුරුවරු ඉන්නවද? එහෙමකට කන්නත් නැහැනේ. ඒ කියන්නේ මේ සිස්ටම් එක මොකක් හරි අවුලක් තියෙනවා. මේක ප්‍රායෝගික සිස්ටම් එකක් නෙවෙයි. මේක අපි ප්‍රායෝගික කරන්නේ. හැමතිස්සෙම අර අසාමාන්‍ය දක්ෂතා තියෙන මිනිස්සුන්ට පාර කපන්න ඕන. ඒ මිනිස්සු ලෝකේ දිනනවා. ඒ මිනිස්සු ලෝකේ එකතු කරගන්නවා. ලෝකේ ආකර්ෂණය ඇති කරගන්නවා. නව නිර්මාණ කරනවා. මනුස්සෙක් ශ්‍රේෂ්ඨ වන්නේ out of the box කියන්නේ මේ සංස්කෘතික සීමාවෙන් ඔබට හිතුවා හැමතිස්සෙම පරමාර්ථ සත්‍ය අවබෝධ කරගත්ත කෙනෙක් සංස්කෘතික සීමාවෙන් ඔබට හිතනවා ඔගොල්ලෝ හැමෝටම කියන උදාහරණයක් ගෞතම බුදුහාමුදුරුවෝ අම්බපාලි ගණිකාවක නිවසට වැඩියා මුළු ඔක්කොම මිනිස්සු විරුද්ධ වුණා කුසල රජුරයිල කෝ ඇගෙන ගෙදෙට්ට නම් යන්න එපා හෙට ඉඳලා ඉඳලා ඉවරයි යොදානට කියලා බුදුහාඳුරුව කවුරු ඉපාරවත් කවුරු ආතුවත් හෙට දාන්නට යනවා අම්බපාලි ගෙදෙට්ට ගියා අන් out of the box ඒ වගේ මේ මන්දාව out of the box ලෝක සුපිරි නිර්මාණ ඔක්කොම out of the box එතකොට අපි ළමයට උගන්වන්න ඕන මොන විදිහද out of the box එතකොට ළමයි ක්‍රියේටිව් වෙනවා සමාජ කිසිම උගත්කමක් නැහැ ළම විභාගෙත් fail ඒ වුණාට ළම ජීවිතය කියන ඉස්කෝලේ දෙනවා ප්‍රශ්න තියෙන්නේ අපේ ඉස්කෝල වල විභාග ඔක්කොම පාස් ජීවිතේ ෆේල්. එහෙම ළමයි අපර වැඩක් නැහැ දැන්. ඒ නිසා මම මේ ගුරුවරුන්ගෙන් ඉල්ලන්නේ පුළුවන් තරම් පොසිටිව් වෙන්න, සුභවාදී වෙන්න, විනයානුකූල වෙන්න. මෙතන හොඳ ඩිසිප්ලින්, හොඳ විනයක් පවත්වන්න. එනකොට මොකලට තේරෙන්නේ නැති. පිරිසුදුකම, පිළිවෙල, නීට් එක හරියටම තියෙන්න ඕන.
මොකද අපි මහ ශ්‍රේෂ්ඨ ජාතියක්. අපි නම් සත්තු වගේ ජාතියක් නෙමෙයි. අපි පැවතෙන්නේ කාගෙන්ද? රජවරුන්ගේ. ඒතර රජවරු ටොපිය කාලා කොලේ බිම දාන ජාතියක්. රජවරු කෝප්තේ එක බීන නිකන් තියලා යනවද රජවරු? නැහැ. ඉංගලන්තේ රජපෞලට අද පිටපෞලකින් කවුරු හරි විවාහයකට ගන්නවා නම් අවුරුදු දෙකක් ඒගොල්ලන්ගේ මේ සංස්කෘතිය උගන්වලා තමයි අතලොට ගන්නෙ. බුදුහාමරගේ නීතිය තියෙන්නේ ශාක්‍ය වංශයට විතරයි ඕන වෙලා කියලා මහාන වෙන්න පුළුවන්. වෙන කුලයක කෙනෙක් මහාන වෙනවා නම් වෙනම පරිවාස කාලයක් ඉන්න ඕන. මොකටද එහෙම කළේ? අර නීති ටික ගන්න. අදට කියවල බැලුවොත් හොඳම නීති පද්ධති තියෙන විනය පිටකේ. නමුත් කවුරුත් ඒක කරන්නේ නැහැ. ඒවා සාම්ප්‍රදායිකව ගන්න ඕන නැහැ. ඒවා අලුත් කරගන්න ඕන. අලුත් කරගෙන මේ තියෙන කාලයට සාපේක්ෂව ලස්සනට ජීවත් වෙන්න ඕන. පිරිසුදුකම පිළිවෙල තියෙන්න ඕන. කකරි දැක්කහම වැඩගත් මිනිස්සුන්ට ආසයි තෙන්න ඕන. දැන් අපි මෙතන මන්දාව සමස්තේ දැන් කිලෝමීටර් 3ක් දිගයි. මේ කිලෝමීටර් 3 ඇවිදගෙන යනකොට ඔයගොල්ලෝ බලන්න අපි මෙතන හදපු පිළිවෙල හා පිරිසිදුකම. මෙතන මහා ලොකු වටින දේවල් මොකුත් නැහැ. ගස් කොළන් තියෙන්නේ පිළිවෙල ලස්සන හදලා තියෙනවා. වගාවක් කළත් මේ නිෂ්පාදනයක් කළත් පිළිවෙල තියෙනවා. මේ පිළිවෙල අපිට අවශ්‍යයි දැන්. මොකද මේක මිහිඳු ආන්දර හැදුවෙන් පස්සේ අපි නැති කරගත්තද? දැන් සමහර දැන් අපි දැකින එහෙම කිසි පිළිවෙලක් ලස්සනක් නැහැ. දැන් මේගොල්ලෝ මෙතන වාඩිලත් මේගොල්ලෝ පිළිවෙල නැහැ කියලා මම දන්නවා. ඒ නට ඔයගොල්ලෝ දැන් ඔය ආයුධගෙන යන අතරේ මේ හාන්දුරලා වැඩෙන්නේ කුටියකට ගිහිල්ලා බලන්න. අපි සතිපතා පරීක්ෂා කරනවා. ඒවා ඒ තියෙන ඕඩර් එකට තියෙන්න ඕන. නැත්තම් කම්ප්ලේන්. ඒක තමයි අවශ්‍ය. ඒ ජාතියට අවශ්‍ය එක. එහෙම නැත්තම් අපි කොහොමද ගොඩ නැගෙන්නේ? අපි කොහොමද ඉස්සරහට යන්නේ? කියන්නේ පිරිසුදුකම පිළිවෙල ක්‍රමානුකූල බව නැති මිනිස්සු දිනුනෙ වෙන්නේ නැහැ කවදාකවත්. අපි කියන්නේ දෙවියෝ ආකර්ෂණය වෙන්නේ නැහැ. දෙවියෝ ආකාශ දෙවියෝ උනාත් කැමති මේ වගේ තැනක ඉන්න ඇවිල්ලා. මෙතන හරි පිළිවෙල ලස්සනයි. ක්‍රමානුකූලයි. ඔයගොල්ලන්ගේ ජීවිතත් එහෙම හදාගත්තම ජීවිතවල කිසි පටලැවෙන්නක් නැහැ. ප්‍රශ්න නැහැ. හයි හරි ප්‍රෝග්‍රෑම් තියෙන. හැමතිස්සෙම හිතන එක out of the box කරන්න. නිර්මාණාත්මක වෙන්න ඕන. එහෙම හිතලා කටයුතු කළොත් මම හිතන ජීවිතේ දිනාවේ ඔයගොල්ලෝ මම කියන්නේ නැහැ ඔයගොල්ලන් සදාකාලික ගුරුවරයෙක් වෙන්න කියලා. ගුරුන්ගේ ගුරු කෙනෙක් වෙන්න. දැන් ලෝකෙට උගන්න. දැන් අපි පිටරටක ගියත් අපිට පුළුවන් වෙනද පිටරටින් ළමයට උගන්නන්න. ඒතර ඒ අය ඉල්ලන දේ මොකක්ද? දැන් මං කියන්නේ ගොඩක් ඉන්න සීමාවෙන් එළියට එන්න හිතන්න. නව නිර්මාණ ලෝකයට බිහි කරන්න. අවස්ථාව තියෙන ඕගොල්ලෝ අවස්ථාව අරන්නේ. ඒ තිබිච්ච එක අවස්ථාවත් තමයි මං ගත්තේ. අවස්ථාව තියෙන අපිට දීලා අපි ඒක පාවිච්චි කරන්නේ. අපි එකක් අරගෙන මෙන්න එක නිර්මාණයක් කළා. ඉතින් මෙතන ඇවිදින්න බලන්න මෙතන ඉගෙන ගන්න. දැන් අද මම දැන් ගස් සිට වන්න තියෙනවා තමනක් තියෙන්නේ. වල්පැල ගලවන්න තියෙනවා. මේ සාමාන්‍යයෙන් වැඩ කරන්න ඕනේ. ඒක තමයි අපි අර සිස්ටම් එක. කවුරුවත් නිකන් ඉන්නේ නැහැ. අවුරුදු 75 80 වුණත් වැඩ කරන්න ඕනේ. අර සෙන් කතාවක් තියෙනවා. ඒක ආම්බු කෙනෙක් හිටියා. හයි ඩුයි. එයාගේ නම. එයා අමුණු දවසම වැඩ කළා. එයා රහතේ. එයාගේ ගෝලෝ කල්පනා කළා අපේ ගුරුවරයා හරි වයසයි දැන්. මෙයාට වැඩ කරන්න දෙන්න හොඳ නැහැ. මෙයාගේ උදැල්ලයි අලවංගුවයි හම් ගන්න ඕන. දවසක් අර ගෝලියෝ ටික ඒ හාමුදුරන්ගේ උදැල්ලයි අලවංගුවයි ඇඳුවා. එයා කන් නැතුව හිටියා. එයා කන් නැතුව ඉඳලා කිව්වා උඹලා මගේ උදැල්ලයි අලවංගුවයි දෙනකම් මං කන්නේ නැහැ කියලා. ඒතොර හැබැයි ඇයි එහෙම කරන්නේ? එයා කිව්වා අපිට කන් අයිතිය තියෙන්නේ වැඩ කළොත් විතරයි. ඒ නිසා අපි මැරෙනකම් වැඩ කරන්න ඕන. මේ මෙතන තියෙන දෙයක්. ප්‍රශ්නේ ඔයගොල්ලෝ වැඩ කරන්න ගියාම ඔයගොල්ලන්ට වැඩ එපා වෙනවනේ. ඔගොල්ලෝ වැඩ එන්ජොයි කරන්නේ නැහැ. අපි වැඩ එන්ජොයි කරනවා. එතකොට තේරෙනවා කිසි බරක් නැහැ ඔලුවට. හරිම නිදහස්. ජීවත් වෙන විදිය දන්නේ නැතුව ජීවත් වෙන්න ගියෙලා ඔගොල්ලෝ විනාශ වෙලා රටත් විනාශ වෙනවා. මට තේරෙන්නේ නැහැ. ඒ නිසා මම මේක අපි නිවැරදි කරමු. අපි අර අඳුනට සාප කරනවට වඩා හොඳයි පහනක් දැල්වන එක. ඒක සාධාරණයි. අරයට මෙයාට බැන බැන මේක ඔයාගේ වැරද්ද මෙයාගේ වැරද්ද කියනකට වඩා අපිට පුළුවන් වෙනවා සමස්තේ නිවැරදි කරන්න. කොහොමද සමස්තේ නිවැරදි කරන්නේ? හරි ලේසි. මන් නිවැරදි වුණා නම් ඉවරයි. තම තමන් නිවැරදි වෙන්නේ. තම තමන් මේ යුතුකම් ඉටු කරන්න. තොට අපිට නැතුව සමස්තේ නිවැරදි කරන්න බෑ කාටවත්. එහෙම කරන්න හදනවා නම් ඒ කරන්නේ බොරුවක්. ඒ නිසා ජීවිතයේ පිළිබඳ පුළුල් කියවීමක් තියාගන්න. මම මේ කතාව මීට වඩා දික් කරන්නේ. මේ අද දවසේ ගොඩාක් වැඩ තියෙනවා. මම පොඩි වෙලාවක් දෙනවා ප්‍රශ්නත් අහන්න, තියෙන ගැටලු ඉදිරිපත් කරන්න.
ඊට පස්සේ අපි ඉදිරි වැඩ බලමු. සාකච්ඡාව අවශ්‍යයි. සාකච්ඡාවේ වික්කමේ පඤ්ඤා වේදිතම. සාකච්ඡා තමයි ප්‍රඥාවේ මාර්ගය. සාකච්ඡාවක් නැත්තම් එතන ප්‍රඥාවක් මතුවෙන්නේ නැහැ. එතන විද්‍යාත්මක ක්‍රමයේ තියෙන්නේ ප්‍රඥාවනේ බේස් කරලා තියෙන්නේ. ඒක විද්‍යාත්මක ක්‍රමයක් ක්‍රමේ දන්නවනේ. ඒක මම කියන්න ඕනේ නැහැ. එතකොට අපි දැන් මෙහෙ වුණත් අපි ඕන දෙයක් ගැන සාකච්ඡා කරනවා. සාකච්ඡා කරනවා කියන්නේ රණ්ඩු වෙනවා කියන එක නෙමෙයි. දැන් මෙතන ක්‍රියාත්මක වෙන විදියක් තියෙනවා. මෙතන ප්‍රධානියම සාකච්ඡාව හැමෝගෙම ගන්නවා, හැමෝගෙම අදහස් අහනවා. හැබැයි අවසාන තීන්දුව ගන්නෙ මම. ඒ තීන්දුව ගත්තාම පස්සේ අර ඒ තීන්දුව ගන්න විරුද්ධ වෙහිටපය තීන්දුව වෙන වැඩ කරන්නේ. තේරුම් ගන්න. ඒ කියන්නේ දැන් අපි මොකක් හරි අපි කිව්වොත් දැන් මෙතන මේ ශාලාවේ ලයිට් වහන්න ඕන 9ට. කවර එක්කෙනෙක් කියනවා නෑ 10ට වහන්න ඕනේ කියලා. කොහොම හරි අවසානයේ තීරණය ගන්න 9ට තමයි ලයිට් වහන්නේ. එතකොට 10ට වහනවා කියපු එක්කෙනා කීයද වහන්නේ? 9ට. ලීඩර්ෂිප් කියන්නේ මං කියන තේර ලීඩර්ෂිප් කියන්නේ ඒ ලීඩර්ෂිප් එක ජාතිකට අවශ්‍යයි. පන්ති කාමරයටත් අවශ්‍යයි. හැම තැනටම අවශ්‍යයි. නායකයෙක් කියන්නේ තමන්ට ඕන දේ කරන කෙනෙක් නෙමෙයි. හැමෝත් එක්කම සාකච්ඡා කරලා හැමෝගේම අවශ්‍යතාවයට පොදු එකක් හදලා ඒක කරන කෙනෙක්. එතකොට රටට වෙලා තියෙන එහෙම නායකයෙක් නැති ප්‍රශ්නයක්. එතකොට අපි මේක පන්ති කාමරෙන් පටන් ගන්න. තනි තනියෙන් පටන් ගන්න. ප්‍රශ්න තියෙනවා අහන්න අපි. එතකොට ඔයගොල්ලෝ මගෙන් අහලා ඕන දේවල් ගන්න එන්නේ. අර අර මයිකේ හිමෝ ඔක්කොටම එහෙනම් ඕනද? මේ කිසි ප්‍රශ්නයක් නැහැ. හරි විවෘතයි. ඒ කියන්නේ බණින්නත් පුළුවන් ඕන නම් ඉතින් එහෙම නිදහස් දීලාද නැත්නම් ආ ප්‍රජාතන්ත්‍රවාදී නැහැනේ. ඒ පද්ධතිය. ඒ විද්‍යාත්මකත් නැහැනේ. දැන් ලොකු පරීක්ෂණයක් කරනකොට ඒ පරීක්ෂණේ බෑඩ් සයිඩ් එක දැන් ෆ්ලයිට් එකකට නැග්ගාම මුලින්ම දෙන නියෝගය මොකද්ද? ෆ්ලයිට් එකකට නැග්ගාම මුලින්ම කියන්නේ පෙරලෙනවා මෙහෙම දාගන්න ඕන මේ ටික මෙහෙමයි මෙහෙමයි උඩදී මෙහෙම මෙහෙම වුණොත් මෙහෙම මෙහෙම කරන්න කියලානේ සුබ දසුබ දෙක ඒක අසුබුණට අහන්න ඕනේ කවුරුනි ස්වාමීන් වහන්සේ බොහොම ස්තුතියි අපතුම මාර්ගෝපදේශ වලට ඇත්තම මේ ස්වාමීන් වහන්සේ දැන් සාමාන්‍ය තරුණ අවදීදී මේ කෙනෙක් කොහොමද තමුන්ගේ කියන්නේ ආවේගයන් පාලනය කරගන්නේ සඳහා අපි උගන්වන්නේ ආවේග පාලනය කරන්න කියලා කියන්නේ අසාර්ථකයි. ආවේග තේරුම් ගන්න කියලා කියන්නේ. මේ දෙක. දැන් උගක්කට තරුණ කට දෙපස්සේ තරහය ප්‍රශ්නේ තියෙන්නේ. ඈ? ඇයි තරහ යන්නේ කියලා හොඳට විවේක මනසින් ඔයා වදින එක. පැහැදිලිද මම කියන්නේ? දැන් මෙතන මේ කොලයක් තියෙනවා. දැන් මං කාට හරි කියලා තියනවා මේක මෙතන තියලා තියන්න කියලා. කවුරු හරි ගොනු හුරුවෙක් කියලා මේක අන්න අර්ගයට තියෙනවා. මම මට මොකද වෙන්නේ? ඔයාලට මොකද වෙන්නේ? තරහ යනවා. ඇයි? දැන් අන්න එක තමයි විශ්ලේෂණය. විද්‍යාත්මක ක්‍රමය කියන්නේ ඒක තමයි. බුදුහාමුදුරන්ගේ ධර්මයේ හොඳට කියහම විද්‍යාත්මක ක්‍රමයක් තියෙනවා. විශ් දැන් මෙතන තිබ්බ නිසානේ තරහ ගියේ. ඒතර ඔයා හැයි හිතුවේ මේක මෙතන විතරමයි තියෙන්න ඕන කියලා. දැන් මොකද ප්‍රශ්නේ? අතන තියෙන්නේ ප්‍රශ්නේ තමන් හිතපු විදිහේ ප්‍රශ්නේ. අන්න එතන. එතකොට අපි පාලනය කරන්න කියන්නේ අපි කියන්නේ තේරුම් ගන්න කියලා. දැන් ඔන්න ඔය චින්තනය ඔය විදිහට වෙනස් කරනකොට out of the box දැන් ගෙදරින් උගන්වන්නේ අර අතන තිබෙන තරහ ගන්න කියලා. පන්සලෙන් උගන්වන්නේ අරක. කියන්නේ දාර්ශනිකව උගන්වන්නේ ඕක. ප්‍රශ්නේ උනේ මේ දෙවෙනි කෑල අපිට හරියට ඉගෙනුම් නැහැ. පැහැදිලිනේ. දැන් අතන තරහ යනවද නැද්ද? නැහැ. තරහ යන්නේ නැහැ. එතකොට එයා පරිණත වෙලා. තම ජීවිතේ පරිණතයි. පරිණතයි කියන එක තේරෙනවද? කල්පල නැතිසේ මිනිස්සු අන්ඩර්ස්ටෑන්ඩ් කරගෙන හැමදෙස්සම කලබල වෙන්නේ කවුද? පිස්සද දොස්තරද? මට කියන්න. පිස්ස දොස්තර කල්පල වෙන්නේ. පැහැදිලි. අර මේ මනසේ මම කියන්නේ මේ මනුස්ස දැන් මේක සයන්ස් කරන්න ඉන්නේ. මනුස්ස මනස වැඩ කරන්නේ නිව්ටන් නියම වලට මේ වස්තු වැඩ කරනවා වගේ ස්ථිති විද්‍යුත නියම වලට ස්ථිති විද්‍යුතයේ වැඩ කරනවා වගේ මේ මනස වැඩ කරන නියම තියෙනවා. මිනිස්සුවේ නියම ටික තේරුම් නොගන්න තාක් රහත් නැහැ. මිනිස්සුවේ මනස වැඩ කරන නියම තියෙන්නේ නියම තේරුම් ගත්තාම ඒගොල්ලෝ නිවිලා ඉවරයි. ඔච්චර. පැහැදිලිද කියන්නේ? මේ විදිහට අන්ඩර්ස්ටෑන්ඩ් කරගන්න. එතකොට දැන් ළමයි මේක අතන තිබ්බ කියලා ගණන් ගන්න යා හොඳයි නං. ඔය ළමයාමයි ලෝක මෙතනින් තියන්නකෝ. අර තීව්‍ර කාමලව තියෙනවා. ඒ ස්කිල් එක තියෙනවා. දක්ෂතාවය අවශ්‍යයි.
හැමතිස්සෙම අර පොඩි කාලේ ඉඳලා ළමයෙකුට පුරුදු කරන්න එපා තරඟකාරීත්වය. අනිත් කෙනාට වෛර කරන්න, ඊර්ෂ්‍යා කරන්න, ටැක්ෆුල් වෙන්න ගන්න. කියන්නේ කද ටැක්ෆුල් කියන්නේ මේ උපක්‍රමශීලී භාවය උගන්න. එතකොට ඒ ළමයි කියන අපිට දැන් අපේ ජීවිතේ අපිට හම්බෙච්ච ගුරුවරු ඉන්නවා. ඒ දැන් මම ඉස්කෝලේ අඳුරු පාසලේ මේ ඉස්කෝලේ එක වසර ඉන්නකොට ඒ හිටපු ඉස්කෝලේ ඉන්න විදුහල්පතිනිය මට කියපු නම තමයි මේ ගමරාලේ වංගෙඩිය කියලා. ඒ කියන්නේ ඒගොල්ලෝ ඔක්කොම වැඩ කරගත්තේ මට කියලා. කෑම ගෙන්න ගන්නවා, චෝක් කෑලි අරගෙන එන්න කියනවා, පන්ති අතු ගන්නවා, ඒගොල්ලන් කාමර අතු ගන්නවා. ඉතින් ඒක හොඳයි නේ. අර අර නිසාපම ක්‍රමේ. එතකොට අපි කුඩා කාලේ ඉඳලාම ළමයා ඒකට හුරු වෙන්නේ නැහැ. හැම දෙයකටම හුරු කරලා. බේසිකලි ඔටෝයිලට් ටික හොදාන්නේ ළමයට ඔටෝයිලට් ටික හොදාන්නේ. පවුරුවක් නැහැ හොදාන්නේ. ගිලව ගන්න මේ පිටතනිය අතු ගාලා දාන්න. පොඩි ඉස්කෝලවල. ඉතින් බලන්න මේ ඇදීපු අධ්‍යාපනය. අද මොකද්ද වෙලා තියෙන්නේ? ඉස්කෝලේ ටොයිලට් හොදාන වෙනම කට්ටියපත් කළා. චෝක් කෑලි ගේන්න වෙනම කට්ටිය ඉන්නවා. ලයිස්තෝ ගෙනියන්න වෙනම කට්ටිය. මේ සිස්ටම් හවු කරගෙන කවුද හවු කරගත්තේ? අපිම හවු කරා. මේ මායි හදන්න. හදලා ළමයාව ට්‍රේන් කරන්න يعني মালටි පර්පස් කද්දේකට කියන්නේ අපි කියන බහුකාර්ය වැඩපිළිවෙලකට. පැහැදිලිද? දැන් අපි උමන්දාවේ බහුකාර්යය. මෙතන තනි ජොබ් එකක් තියෙන කවුරුවත් නැහැ. දැන් මෙතන මම ප්‍රධානියා මම්ම තමයි මෙතන ටොයිලට් සෝදන්නත් ඕන මේ සිස්ටම් එක. ඒ වැරදි නැත්තම් මොකද මට මතකයි මම අවුරුදු 10කට කලින් නවසීලන්තෙ ගියා. එදා නිවාඩු දවසක් ඒ පන්සලේ ලොකු උත්සවයක් ඔක්කොම කාණු ටික බ්ලොක් වුණා. එතකොට ඒ ආන්දරේ කෝල් කළා මිනිස්සෙක් ආවා. ඇවිල්ලා කපාටම කාණු ටිකට බැස්සා. ඔයාව ගැලෙව්වා සුද්ධ කරා. මම තේින්නත් එක්ක කතා කළා. කවුරු ඒ මොනවද කොහෙද වැඩ කරන්නේ? නෑ මම තමයි ලොක්ක. මේ අද නිවාඩු වෙනද කවුරුවත් නැහැ. මං ආවක ඔක්කොම අන් නියම ලොක්කේ. පැහැදිලිද? ඒ කියන්නේ මම කියන්නේ ප්‍රධානියා දැන් මෙතන මේ ලොකු පුටුවේ වාඩි වෙනවා වගේම මට පුළුවන් වෙන්න ඕන ඔයගොල්ලෝ පාරිච්චි කරපු වැසිකිලි ඕදා. නැත්තම් මම පරිණත නැහැ. මං කියනවා තේරුණා. එතකොට මේ පද්ධතිය කිසි දවසක වටන්නේ නැහැ. අපි සමස්තය තේරුම් ගන්න ඉන්නේ. මෙන්න මෙතෙන්ට අපි එන්නේ. එහෙම නැතුව අපි මං ගුරුවරයා මම මොකටද දතු ගන්නෙ? පිස්සු. ලෝකෙ දැන් ගොඩක් දියුණුයි. ඉස්සර වගේ නෙමෙයි. ඉස්සර වගේ අර පුටුව දොරවල් අරින්න එහෙම මිනිස්සු කොහෙවත් නැහැ. මේ ලංකාවේ විතරයි ඉන්නේ. ඉතින් අපි දිනුන වෙන නම් අපේ ගේම නැති වෙන්න ඕන. අපි සියලු වැඩ අපි කරගන්න ඕන. දැන් ඔය අපි දන්න අපි මෙහෙට උදව් කරන මිනිස්සු දහස් ගණන් ඉන්නවා පිටරට. ඒ මිනිස්සු ලොකු ලොකු රස්සාවල් කරන මිනිස්සු ඉංජිනේරුව සමහරව. පඩි අම් වෙනවා ඩොලර් 20,000 30,000 මාසෙට. ඒ වුණාට ගෙදර ටයිල් අල්ලන්නේ මෙයා. ගෙදර කපරාරු කරන්නේ මහත්තයා. වතුර බට ගන්නවා මාදන. මොකද ඒගොල්ලෝ කියන ආධුනේ ඩොලර් 1000ක් දීලා මේක කරගන්නවට වඩා හොඳයි. ඒ ඩොලර් 1000 මම තියාගෙන මම බට ටික වතුර ටික අහල්ල ගන්නවා. මම ටයිල් අල්ලන. ඉතින් ඔයගොල්ලෝ ටයිල් අල්ලන්න බුණොත්. එතකොට ඉතින් ඕගොල්ලෝගේම જાතිය, ඕගොල්ලෝගේම වර්ගයේ මිනිස්සු මේ දූපතෙන් එහාට ගියාට පස්සේ මේ දේවල් ඔක්කොම කරනවා. ඒ කියන්නේ මොකක් ප්‍රශ්නයක්ද? කල්චරල් ප්‍රොබ්ලම් එකක්. මිකස් මේ පෙට්ටියෙන් එළියට නොගිය ප්‍රශ්නයක්. දැන් පැහැදිලිද කතාව? ඒ නිසා මං කියන්නේ මේක අපි වෙනස් කරන්න ඕනේ සිස්ටම් එක. වෙනස් කරන්න හොඳම තැන පාසල. මිනිස්සුන්ට නිදහසේ හිතන්න කියන්නේ. කිසිම කොටුවකට ආගම් කොටු ආගම් වලට මිනිස්සු කොටු කරන්න එපා. නිදහසේ හිතන්න කියන්නේ. ඉතින් බුදුහාමුදුරුවෝ පෙන්නේ මේක. වාද විවාද කරන්න කිව්වා, තර්ක කරන්න කිව්වා, ප්‍රශ්න කරන්න කිව්වා, විමසන්න කිව්වා, අවසානයේ පිළිගන්න. ඔච්චර ලස්සන දෙයක් නෙමෙයි. චුල්ලහත්ති පදෝම සූත්‍රයේ බුද්ධාගම උගන්වන විද්‍යාත්මක ක්‍රමය. ඇතෙක් සොයා යන විදිහ ඇතෙක් පිළිබඳ කරන පරීක්ෂණය. මිනිහෙක් ඇතෙක් සොයාගෙන කැලයට යනවා. මිනිහෙක් දකිනවා ඇතෙක් මේ හොඬේ අතුල්ලපු ගහක පොතු ගිහිල්ලා. එතකොට ඇතෙක් ඉන්නවා කියනවද නැහැ කියනවද? නිගමනේ නැහැ. විද්‍යාත්මක ක්‍රම නිමිනේක. නිගමනේ දෙන්න බෑ. ඇත්ත දැක්කේ නැහැ. දැක්කේ පොතු ගිහිපු ගහ. මේක මිනිහෙක් කපලා වෙන්නත් පුළුවන්. තව ටිකක් දුර යනකොට දකින්න ඇතෙකුගේ පාසටහනක්. දැන් එතන ඉන්නවද නැද්ද? ලොකු විද්‍යාගුරුනි මට කියන්න. දැන් එතන ඉන්නවද නැද්ද? කැලේ පාසටහන තියෙන. ඉන්නව කියලා අතසන්න. එතන නැහැ කියන අතසන්න. අතසන්න අපි මේව අපේ උත්තර දෙන්න බය නැහැ. ඒ බය නම් මට මෙච්චර දුර ගමනක් එන්නේ නැහැ. එතන නැහැ කියන අතසන්න. නිගමනයක් දෙන්නේ නැහැ කියන අතුසා.
නිගමනයක් දෙන්නේ ඉන්නෝ කෙනෙක් බෑ නෑ කෙනෙක් මේ කියන්නේ තුල්හත්ති පදපොම මේ කියන්නේ මේක තමයි දැන් ඉතින් මම අහන්නේ දැන් අපි සයන්ස් එකට ගත්තානේ ඉතින් අපි පරීක්ෂණයක් කරනකොට ලොකු පරීක්ෂණයක් ඩිසයින් කරනකොට මේ වගේ උඩ නිතාම ඩිසයින් කරා ඊට පස්සේ ආයෙත් මේ මිනිහා කැලේ මැදට යනකොට දකින්න අර කියපු විදිහේ මහා ඇතෙක් දලාත් එක්ක හිටගෙන ඉන්නවා එතකොට මොකද කියන්නේ එතකොට කියනවා අන්නේ අන්නේ කොච්චර විවෘතද කොච්චර නිදහස්ද කොහෙතන විශ්වාසකෝ එතන තියෙන ප්‍රත්‍යක්ෂය විතරයි පැහැදිලි දෙක වෙනස විශ්වාස මොකුත් නැහැ ප්‍රත්‍යක්ෂය විතරයි බුද්ධාගම කියන්නේ ඒක මේ ආගමික ගෝත්‍රික ඉගැන්වීමකට එහා ගියපු කතන්දරයක් ප්‍රශ්න දින එච්චර දීප් වේ අපිට තේරෙන්නේ නැහැ අපි වෙසක් එකට කෝඩු හදලා දන්සල් දීලා ඔළු බක්කු නැටේ වෙච්චරක් නැහැ තව ප්‍රශ්න දිනේ වහන්න අහලා ඇත්තටම මේක නිවැරදි කරගෙන අර මොටිවේෂන් එක ජාතියට එක ලබා දෙන්න මිනිස්සු උනන්දු කරන්න දැන් මම කියන්නේ පොඩි ළමයෙක් කිසිම දාසක ඉස්කෝලේ හරි ළමේ ඩිමොටිවේට් කරන්න එපා. පුළුවන් කියලා කියන්නේ. එතකොට ඒ ළමයි මේ ලෝකේ අවගොල්ලෝ හැමතිස්සෙම ගුරුවරයෙක් දක්ෂ වෙන්න ඕන. තමුන් ඉන්න තැනට වඩා තමුගේ සියලුම ශිෂ්‍යයන් එතන ඉහට යන්න ඕන. පැහැදිලිනේ? මම කියන්නේ එයාට තමයි ගුරුවරයා කියන්නේ. ගුරුවරයා කියන්නේ උගන්වන්නේ කිනා නෙමෙයි. දැන් අද මේ ඔක්කොම වෙනස් වෙලානේ 21 වෙනි සතවර්ෂ වෙනකොට තමන් ආපු තැනින් ඔක්කොම ඉස්සරහට යනවා. තමන් තමයි අන්තිමටම ඉන්නේ. ඒ තමයි ගුරුවරයා. අන්න එහෙම කෙනෙක් වෙයි. දැන් ඇත්තටම අපි ඉස්කෝලේ තුනකට ගිහිල්ලා තියෙනවා. මේ ඉස්කෝල වලින් මම ගොඩාක් අපිත් එක්ක හිටි ගුරුවරු අපි උගන්වනවට වඩා අපි ඒ ගුරුවරුත් එක්ක ඉස්කෝලේ සුද්ධ කළා. වගා කළා. ගස් සිටේ වුණා. ඒව කළේ. විභාගයටත් කොහොම හරි ගියල ගොඩ ගියා. අද ඒක නැති වෙලා මේක අර ටියුෂන් අධ්‍යාපනය දැන් අපේ ලෝකෙ කොහෙවත් ටියුෂන් නැන් රටවල් වල ලංකාවේ තරම් අපේ වුන් ඕස්ට්‍රේලියාවට ගිහින් එහෙ ටියුෂන් දාගෙන මොන මගුලක්ද මේ මේ නිදහසේ උඩට කාලා බීලා ඇවිදලා ඉන්න තියෙන රටක එහෙ ටියුෂන් යනවා අපි කොහෙද ඉන්නේ දැන් අපි කොච්චර ගෝත්‍රිකද යම් මේ විවෘත වෙන්නේ නැත්තේ ඒ කියන්නේ ළමය හැමතිස්සෙම ළමයට අපි දැන් සයන්ස් වල කියනෝනේ මේ ඇඟිලි තුනනේ මේ මේ මානව පරිණාමය මිනිහා ඉස්සරහට ගෙනෑවේ දන්නෝනේ මේ තුන නිසා තමයි මෙච්චර මේ මානවය දියුණුනේ මේ දෙක නිසා නෙමෙයි මේ තුන නිසා මේකෙන්නේ අපි අදටත් ඔක්කොම දේවල් කරන්නේ මේවා හදට පාවිච්චි කරනවා ඒකයි අවශ්‍යයි ඒ ඔයගොල්ලෝ නොගියපු දන්නේ ඒගොල්ලෝ යවන හැම විටම අර මේ මට හිතෙන තර ඉදිරි අවුරුදු 10 15 ලෝකේ විශාල අධ්‍යාපනයේ මෙලසක් වෙනවා ඔක්කොම පරණ රිජෙක් කරන්න වෙනවා අලුත් ක්‍රම අඳුනගන්න වෙනවා එතකොට ප්‍රායෝගික අධ්‍යාපනකම වලට යොමු වෙන්න ඕන ඒ කියන්නේ දැනට මම හිතන්නේ සිලබස් හදනවා නම් අධ්‍යාපනය වෙනස් කරන්න තියරි උගා අඩු කරලා දාලා ප්‍රායෝගිකව ළමයෙකුට ගෙදර ගියාම කාම්බ දැන් ජපානයේ ලදුරු පාසලකට යන්න ඉස්සෙල්ලාම කරන්නේ බාත්รูම් ක්ලීන් කරන්න උගන්නනවා කෑම කාලා ඒගොල්ලෝ පෙට්ටි කෑම පෙට්ටි හොද ගන්න ඕන ඉස්සෙල්ලාම ලදුරු පාසලට ආපු ගමන් සපත්තු සෙරිප්පු ගලවනවා ලස්සනට ගලවලා පේනියට තියන්න ඕන පන්ති අතු ගා ගන්න. ඉතින් ඕගොල්ලෝ අපේ ළමයින්ට ඒක ගන්නන්නේ නැහැ. එතකොට අපි ඉන්නේ කොහෙද? අන්න ඒකයි අවශ්‍ය. ඒ ස්කිල් එක ඕන. අපි ස්කිල් එක දෙන්නේ නැහැ දැනුම දෙතියවනෝ. එතකොට දැනුම දුන්නාම අර ළමයා ඔළුව පුරවගෙන එපා වෙනවා ජීවිතේ. කුණු ගොඩ පටවන්න. අර ස්කිල් එක දුන්නාම එයාට ඕන වෙලාවක දැනුම ගනිව යාම හොඳ විද්‍යාඥයෙක් වෙනවා. අපිට විද්‍යාඥයෝ නැහැ. අපිට මම කියන්නේ අපි ඉස්කෝලේ එළියට දාන ට්‍රැක්ටර්. ට්‍රැක්ටර් දාන්න එපා. හොඳ දැනුම තියෙන කුසලතා පිරිපුන් මිනිස්සු තමයි. මෙහි උමන්දාව සාර්ථක වෙන්න එකම හේතුව ප්‍රායෝගික භාවිතා කළා. අනික අපි කාටවත් ජීවේ නැහැ ප්‍රාථමික ගොවිතැනක් කරන්න කියලා. අපි ඒක ටෙක්නොලොජි එක දක්වාම ගෙනිච්චා. මේ නිෂ්පාදනය. දැන් අපේ ඊළඟ ස්ටෙප් එක මේක අන්තර්ජාතික වෙළඳපොළට යවන්නේ කොහොමද? අපිට විතරක් නෙමෙයි ලංකාවේ. ජාත්‍යන්තර මාකට් එක හදන්නේ කොහොමද? එතකොට ආණ්ඩුවට කහින්න ඕනේ නැහැ රස්සාවල් ඉල්ලේ. මේ නිෂ්පාදන ටිකට අවශ්‍ය තාක්ෂණික දැනුම ගත්තා IT දැනුම ගත්තා මේ නිෂ්පාදන ටික කෙලින්ම ජාත්‍යන්තරයට යවුවා ඩොලර් නේ ඕනේ ඔන්න ඩොලර් අපි කියනවා ලංකාවේ තරුණයෝ ලක්ෂ 3ක් විතර එකතු කළා මේ ටෙක්නොලොජි එකයි මේ IT දැනුමයි දීලා මේක ජාත්‍යන්තරයට යවන ප්‍රශ්න ඉවරයි ප්‍රොජෙක්ට් එකක් ඒක ඉතින් අපි එතෙන්ටයි දැන් නැස්ති වෙන්න ඕන ඉතින් ඕගොල්ලෝ එතෙන්ටයි එන්න ඕන අවසර ස්වාමීන් වහන්ස ස්වාමීන් වහන්ස කිව්වා අපේ ජීවිතයේ මේ කුසලතාවකේම මේ පිළිවෙල කියන දේවත් වැදගත් කියලා
දැන් අපි දන්නවා මේ සිංහල ජාතියක ඉඳලා ප්‍රති හැමදේම මතකෙටින් දවස් තුනක්. දැන් අපි පිටවල පුරුදු කරත් ඒක මොනනම් ප්‍රේම දවස් තුනක් කියලා මතකෙට. එතකොට මේක දීර්ඝ කාලීන වැඩසටහනක් විදියට අපි අරගෙන යන අප මොන වගේ ක්‍රම අනුගමනය කරන්න ඕනද ස්වාමීන් වහන්සේ? ගුරුවරයා ආඥාදායක වෙන්න ඕන. පැහැදිලිද? කාර්මික වෙන්න ඕන ආඥාදායක වෙන්න ඕන. ආඥාදායක නොවන එකෙක්වත් කියනව කවුවත් පිළිගන්නේ නැහැ. මේව තමයි මේ ප්‍රැක්ටිකල් කතා මං කියන්නේ. නැත්නම් මට අතර බොරු බණ කියන්න පුළුවන්. කියන්නේ මොකක් හරි කළොත් සිංහලෙන් අමතන්න ඕන හොඳට. නැත්නම් ඉතින් දන්නවනේ ඊළඟට කරන්නේ. ඒ සැර එක තියෙන්න ඕන. ඕනම දැන් මම කියන්නේ අපි අවුරුදු 2500ක් රජෙකු රජෙක්නේ අපි පාලනය කරන්නේ. අදටත් ඒ රජා ආවත් මේ පරිපාලන සිස්ටම් එක ලස්සන දුවන. අපි ඔක්කොටම තියෙන ප්‍රශ්නේ රජෙක් නැහැ. ඉස්කෝලේ පන්ති කාමරේට ආඥාදායක ගුරුවරයෙක් නැහැ. ගුරුවරයා විශේෂිත විතරක් කොටු වෙලා ඒක කරන්න එපා. ගුරුවරයා ළමයන්ගේ සම්මස්තය කොට දාන්න ඕන. කයිදෙල් එතකොට අපි කරන්නේ අර දවස් තුනේ දැන් මෙහෙම අමතක වෙනවද කියලා බලන්න. අමතක වෙන්න හදලා නැහැ. ඒක සිස්ටම් එක හදලා දාලා තියෙනවා. සිස්ටම් එකේ දුවවල තියෙනවා. සීලම් හඳුන්වන්නේ ආදී ගමන සමන්ත පද්‍ර ස්වාමීන් වහන්සේලාද සියසිතුවා හරි සතුටුයි මං සෝනසන්‍යාදීකේ මගේ ආදර කණුව මේ ලංකාවේ සංස්කෘතිය කණුව බය කියන එක පළදවලාගේ සංස්කෘතිය ඔව් හරියටම පුඩි කාලේ දෙයයන්ට බය අපූර්වලි යක්ෂයන්ට බය යක්ෂයන් විතරනේ ගෙදරින් බල්ලට දිනෝකයට බය මම කියන්නේ අමාරු නෙමෙයි පුළුවන් ඒක සමස්තයෙන් එහෙම වෙලා නැති වෙලාවක අපි කුඩා ඒකකයක් කොහොමද සෝනස් කරන්නේ සමස්තය කියන්නේ මොකද්ද කුඩා ඒකකවල එකතු වෙනවා එතකොට අපි කුඩා ඒකකයක ඔක්කොම එකතු වුණාම ඒක තමයි සමස්තය පැහැදිලිනේ මං කියන්නේ මේ වෙලා නැහැ නෙමෙයි මේ මේකට මේ මොටිවේෂන් එකක් ලීඩර්ෂිප් එකක් තිබුණේ ඔන්න ලීඩර්ෂිප් එක දැන් දුන්නා දැන් මොඩල් එක හැදුවා දැන් මං දාවේ අපි කාටවත් ජාතිය ආගම් අහන්නේ නැහැ නේ මෙතන බුද්ධ ආගමේ ආත්මහන වෙලා ඉන්නවා කතෝලික ආත්මහන වෙලා ඉන්නවා ඔක්කොම ඉන්නවා දැසේ දානි දෙන්නත් මුස්ලිම් මිනිස්සුත් එනවා දෙමළ මිනිස්සුත් එනවා යාපනයෙන් එනවා හැමෝම එනවා හැමදේම එන්න ඕන මිනිස්සු ජාතියෙන් උසස් පහත් වෙන්නේ නැහැ මිනිස්සු උසස් පහත් වෙන්නේ චින්තනයේ පැහැදිලිද මේක අපි දැන් පටන් ගමු අපි නායකත්වයේ සපයන්න එතන අපි මේ පිරිසිදුකම පිළිකාටවත් බය වෙන්න ඕනේ නැහැ අනික කතා කරන්න මොකෙකුටවත් බය වෙන්න ඕනේ නැහැ මං කියන එක පැහැදිලිද ඇයි අපි කතා කරන්නේ ගායම අපිට හම්බිලා තියෙනවා කියන මේ වගේ ස්වභාවයක් කතා කරන්න හරි බයයි. බයයි. ඒකට නේ මම කියන්නේ නෑ එකක් තියෙනවා. බය කරවල තියෙනවා. බය කරවල තියෙනවා. සංස්කෘතිය විසින් බය කරවල. මම කියන්නේ ඊට මේගොල්ලන්ට අපේ ළමයි එහෙම බය කරන්න එපා. ඒ ළමයි ඉස්සරහට ගන්න. මට මතකයි මම ඉස්කෝලේ හතවසරදී කතික තරගයක් තිබ්බා. මේ හොඳ කතාවක්. මම ඒ තරගෙට ගියා. මට දුන්නේ පරාභව සූත්‍රය. මට මේ කටපාඩම්. විනාඩි 10යි ටයිම් එක විනාඩි 10යි මම කතාව කළා විනාඩි 30. ඒ මිනිස්සු කන්නේ ගුරුවරු හිටිය ඔක්කොම මල්ලඟට ඇවිල්ලා පුතායි කතාව නම් නියමයි ඒ වුණාට ඔයා තුන් වෙනියා හේතුව ටයිම් එක ඉක්මවා කතා කරන්න ගියා මට විනාඩි 10 යනකොට ගුරුවරුව කතා නවත්තන්න මම ගුරුවරුට කටවාගෙන ඉන්නවා මට තව කතා කරන්න තියෙනවා මම ඒක ඉවරනකන් නවත්තන්නේ නැහැ කියලා අන්නේ බය නැතිකම හදන්න ඕන ඉතින් මම අහන්නේ ඉතින් අපිට හිටපු ගුරුවරු එහෙම අපි හදලා තිබ්බනේ අපිව හදලා තිබ්බ හැම. ඒ නිසා අපි කියලා කියන්නේ මේ පොඩ්ඩක් කටවහගෙන ඉන්න මට තව කතා කරන්න තියෙනවා. ඕගොල්ලෝ පැත්තකට ලෙ ඉන්න. ඊටස් ඒ ගුරුවරු මල්ලඟට ආයෙවිල කියනවා නියම කතාව. හරි හොඳයි. ඉනාවේ කිව්වේ. උතන ඒගොල්ලෝ ගුරුවරු කියලා මන් දකින්න. ඒගොල්ලෝ මට බැන්නේ නැහැ කවුරුවත්. උතන්සේ කතාව නිසා අපේ තරගෙත් කැවුණා කියලා බැන්නේ නැහැ කුච්චිවේ නැහැ. නියම කතාව හරිම ලස්සනයි. ඒ වුණාට තුන හේතු ඔයා වෙලා වැඩි වෙන ගත්තා. තව විනාඩි 20ක් කතා කරා වෙලා ඉක්මනට. විනාඩි 30ක් කතා කරා. මේ තරඟ ඔක්කොම එකින් මේ වෙන්නේ නැතිනේ ඒ නිසා තුන කිව්වා අන්න එහෙම නිස්සවස ඉතින් මං කියන්නේ ඕගොල්ලෝ ඕගොල්ලන්ට හම්බෙන ළමයින්ට ඒ වගේ කරන්නේ අපි බය නැති කරමු
අපි මිනිස්සු ඉස්සරහට ඒ බය නැති වුණාම තමයි ආර්ථිකය ජය ගන්නෙ. ආධ්‍යාත්මික බය මිනිහ කොහොමද යන්නේ? යකාට බය, ඕල්මනට බය, රෑට බය, රෑට එළියට චූ කරන්න යනවා බය. ඒක පුදුම බයක් කරලා තියෙන්නේ. මේ බය නැති වුණා. කියන අභියෝග ජය ගන්න ඕනේ. පොඩි කාලේදී ඒක පුරුදු කරන්න. දෙන්න පොඩි කාලෙම ඕනේ දැන් උනත් පුළුවන් ඕනේ කෙනෙකුට නේ. ද බය නැතු ඉස්සෙල්ලා බය නැතු කතා කරන්න ඉගෙන ගන්න. තමන්ගේ මතය පාර්ලිමේන්තුවේ නෙමෙයි ඕන තැනකට ඩෙස් එකකට ගහලා පුටුවට ගහලා මේස උඩ නැගලා හරි තමුන්ට කියන්න ඕන දේක් තියෙනවා කියලා කියද. ප්‍රශ්න ගොඩාක් සමනය වෙනවා. ඒ බය නිසා තමයි අපි දුප්පත් උනේ. හා දීන જાතියක් වුණා. අපි ඉතින් වෙනස් කරමු. කුඩා කොස් කෙඩියක් කියන්නේ මොකක්ද? මදුළු වල එකතුවක්. එක මදුළු මදුළු හදමු. ඇත්තටම දිනන්න පුළුවන් මේ මෙච්චර සම්පත්. බලන්න මේ මේ වටපිටා ගොඩක් ඇතුළේ ඔච්චර දේවල් කතා කරලා තියෙනවා කියන්නේ පිටරටක් වගේ. දැන් අපි හිටියනවා මම උඩින් එන උමන්දාවට. එතකොට මට පේනවා දැන් මේ උමන්දාවේ මා ලයින්ස් තියෙනනේ මාජින්ස්. ලංකාවයි උමන්දාව කියන්නේ රටවල් දෙක. වෙන රටක නැතුළේ නෝ වහසින් එලතේ මේ හෙලිකොප්ටරෙන් එනකොට වෙනම නිර්මාණයක්. ඉතින් මම අහන්නේ දැන් මේ අපි මිනිස්සුන් ඉල්ල නැතුව ණය වෙන්නේ නැතුව අපි මේ ඉන්න ඔක්කොම සාමූහිකවනේ කටයුතු කළේ මෙච්චර දෙයක් කළා නම් මේ රට හදන්න බැරියයි. මම අහන ප්‍රශ්නේ ඇයි මේක හදන්නේ? මේක හදන්න බෑ කියන්නේ කොතන කාර්ය අවුලක් තියෙනවා. අවුල තියෙන අපි අපි ලබනවා. අපි තනි තනි කුඩා ඒකක වශයෙන් පටන් ගන්නවා. එහෙනම් අපේ කතාව මේ අවසන් කරනවා. ඊට පස්සේ ඉදිරි වැඩසටහන් වලට අවස්ථාව දෙනවා.